සියලු දෙනාටම ජයග්‍රාහී සුබ සන්ධ්‍යාවක් කියා ප්‍රාර්ථනා කර සිටිනවා. පළමුව අපගේ මෙම කටයුත්ත සාර්ථකව පවත්වාගෙන යාම සඳහා තම තමන්ගේ ආගම සිහි කරගෙන සිටිමු. ස්තුතියි ඔබ සියලු දෙනාටම. මීළඟට පාසල් ගීතය ගායනා කිරීම සඳහා ඔබ සියලු දෙනාටම නැගී සිටින ලෙස ඉල්ලා සිටිමි. Gives us knowledge each day. We are children, love and honor her. For to us she is so dear. May she go from strength to strength and go on for many a year. Light from on high. සියලු දෙනාටම ගරු අධිරූපියතුමන්ගෙන්ද කිකිලියාමාන මහාවිද්‍යාලයේ ගරු විදුහල්පතිනිය වශයෙන් සේවය කරන යූතිකා හේරත් ගුරු මෑණියන්ගෙන්ද අප පාසලේ විනය භාර කමිටුවේ ප්‍රධානියන් ලෙසද ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙසද කටයුතු කරන ඩැන්ටල් ලෝපෙස් ගුරුපියාණන්ගෙන්ද මාධ්‍ය ඒකකයේ භාර සියලුම ගුරුවර ගුරුවරියන්ගෙන්ද අප පාසලේ ආචාර්ය මණ්ඩලයෙන්ද අද දින තරුණ වදින ලබන සියලුම සහෝදර සහෝදරියන්ගෙන්ද අවසරයි. නවවැනි වටත් පවත්වනු ලබන මේ මහා සයිබවාදයේ පිළිගැනීමේ කතාව සිදු කිරීමට නිලූෂා මාසාරච්චි ගුරුමෑණියන්ට මා ආරාධනා කර සිටිමි.
ඔබ සියලු දෙනාම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා අද දින මෙම අවස්ථාවට සහභාගී වන ගරි අදුරු පියතුමන් සහ උපඅදුරු පියතුමන්ව ඉතාමත් ආදරයෙන් හා ගෞරවයෙන් පිළිගනු ලබනවා අද දින පැවැත්වෙන විවාද වැඩසටහනේ විනිශ්චය සඳහා සැපැවෙමිනි නුවරඑළියේ කික්ලියාමන මහාවිද්‍යාලයේ විදුහල්පතිතුමිය වන ගරු යූතිකා ප්‍රියංගනි හේරත් විදුහල්පතිතුමියද අප පාසලේ විනය බාර ප්‍රධාන ආචාර්යවරයවන දැන්ට ලෝකෙස් කුරුතුමනන්ද ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා එමෙන්න මෙම අවස්ථාවට සම්බන්ධ වී සිටින අප පාසලේ මාධ්‍ය ඒකකයේ සියලුම ගුරුවර ගුරුවරයන්ගෙන් හා අනෙකුත් සහෝදර ගුරුවර ගුරුවරයන්ගෙන්ද දයාබර දෙමව්පියන්ගෙන් සහ දූ දරුවන්ගෙන්ද පන්ති භාර කුරුතුමිය ලෙස ඔබ සියලු දෙනාව ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන් ලබනවා ස්තුතියි स्तुति गुरुमैनियनी अददिन ओबट लबी अति मात्रुका वन्नी संचारक कर्मांते रटक दिवनोट बलपाय बलनोपाय यन्नय अपत्य तरंगय आरंभ किरीमट पेर मे देपिले सामाजिकयन हंदुनागिन सिटिमि योजक पिललेस जनिदु सोहिरा जनुत सोहिरा सचित सोहिरा क्रिस्त सोहिरा गतिनु सोहिरा තරංගවදින අතර ප්‍රතිയോഗක පිළ ලෙස අමෝද්ද සහෝිරත් විමිත සහෝිරත් බුද්ධිනී සහෝිරියත් තිහානි සහෝිරිය ඕෂත සහෝිරත් තරංගවදී දස දිනකගේ හඬ පෞෂයන් එකතු වන මේ මහා සංග්‍රාමය ආරම්භ කිරීමට යෝජක පෙළේ නායකයාටයි මාගේ මේ ගෞරවනීය ආරාධනය संचारे ලෝක සංචාරක සංවිධානයට අනුව පැය 24කට වඩා තමන් ගමන් ගන්නා ස්ථානයේ සිටින එනම් වසරකට වඩා එක් ස්ථානයක සිටින අයගේ ඉතින් සහෝදරවරුනි ඔබට වැටහෙනවා ඇති සංචාරකයා කියන්නේ කවුද කියලා සංචරණය අතීතයේ පටන් සිදු වෙච්ච ක්‍රියාවලිය ඒ යම් ස්ථානයක සිට තව ස්ථානයකට ගමන් කිරීම තරම් සරල දෙයක් ලෙස අතීතයේ පැවතුනද වර්තමාන ලෝකයේ එය වඩාත් සංකීර්ණ වී ඇත නවත ආක්ෂණය ගෝලීයකරණය වැනි සාධක මත එය තවත් ඉදිරියට යන කර්මාන්තයක් බවට පත්ව ඇත ඉතින් සහෝදර සහෝදරවරුනි අපි ඊළඟට ලෝකයේ සංචාරක කර්මාන්තය ගැන කතා කරමු. ලෝක ආර්ථිකයෙන් 8.1% පමණ ලෝ විශාලතම රැකියා උත්පාදන කර්මාන්තය මෙන්ම ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන ව්‍යාපාරයන් ලෙස හාලොව විවිධ රටවල් 83ක් හොඳම විදේශ ආදායම් කාණ්ඩවල එකක් ලෙස මෙම සංචාරක කර්මාන්තය හඳුන්වන්න පුළුවන්. සහෝදර සහෝදරවරුනි මේ වන විට අනුගමනය ලෝ පුරා අනුගමනය කරන්නේ ගෝලීය වශයෙන් පිළිගත් තිරසාර සංවර්ධන ක්‍රියාවලිය සංචාර කර්මාන්තය රඳාපවතින්නේ පරිසරය තුළයි. ඒ අනුව ඒ පිළිබඳ සඳහන් 1993 ලෝක සංචාර කවුන්සලයේ වාර්තාව වැදගත් වෙනවා. එහි දක්වනුවේ පරිසර ආරක්ෂා කිරීම සංචාර කර්මාන්තයේ සදාචාරාත්මක වගකීමක් කියලා. ශ්‍රී ලංකාවේ සංචාර කටීත කර්මාන්තයක් වශයෙන් වැඩි වර්ධනයට පටන් ගත්තේ 1960 දශකයේ. ඉන්පසු එළඹි දශක කීපය තුල පිටක අඩාල වෙමින් පිටක වර්ධනය වෙමින්ද පැවති ඒ නූතනයේ අපේ ආර්ථිකයට අඩු වැඩි තරමින් බලපෑම් කරන්නට සමත් වී ඇත 1963 දී රුපියල් 10,06,000 පමණ ආදායමක් ලබා ගත්තද 1969 දී ඒ රුපියල් 10,17,000 දක්වා වර්ධනය වෙලා තියෙනවා 1977 පසුව ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදු විවෘතභාවය සංචාරක ව්‍යාපාරයේ දියුණුවට බෙහෙවින් විහල් වුණා विदेश विनिमय रुपया 10,180,000 1992
ගත වූ දශකයක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට මෙවැනි සංචාරකයන්ගේ වැඩි පිරිසක් බටහිර යුරෝප රටවල්වලට අයත් ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඇමරිකාව, ජපානය, නෙදර්ලන්තය යන රටවල්වලින් විශාල වශයෙන් සංචාරකයෝ ලංකාවට ඇදීහ. විනෝද ව්‍යාපාරික කටයුතු සාකච්ඡා සම්මේලන නෑදෑ හිත මිතුරන් හමුවීම ආදී හේතුන් මත එම සංචාරකයෝ ලංකාවට පැමිණුණා. ශ්‍රී ලංකාවේ දර්ශනීය මුහුදු වෙරළ, මධ්‍යම කඳුකරය, ඓතිහාසික නටබුන්, ආගමික හා සංස්කෘතික සිද්ධස්ථාන, ප්‍රණීත ආහාර පාන, මෙන්ම ලාංකිකයාගේ ආචාරශීලීභාවය සංචාරකයන්ගේ සිත් ඇදවද තබා ගැනීමේලා සමත් වී ඇති බව පේනවා. අපගේ සංචාරක කර්මාන්තය හා ලංකාවේ ආර්ථික ප්‍රතිලාභ සමස්තයල් ලෙස ආර්ථිකයට සලසන ප්‍රතිලාභ දේශ බැලීමේදී අනෙකුත් ආර්ථික කටයුතු වලට සාපේක්ෂ සංචාරක කර්මාන්තය තුළින් ලැබෙන ප්‍රතිලාභ වෙනස් බව අවබෝධ කරගන්න ඕනේ. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙම ව්‍යාපාරයට එළඹී ඇත්තේ රටකට ලැබෙන පසුබිම ආර්ථික ප්‍රතිලාභ සැලකිල්ලට ගෙන රටකට සංචාරක කර්මාන්තය අත්‍යවශ්‍ය වේ යන මාතෘකාව සානාත කරමින් මම නිහඬ වෙමි. ගෞරවනීය විනිශ්චය මණ්ඩලයෙන්ද ප්‍රතියෝජක පාර්ශවයේ කතික සහෝදරයන්ගෙන්ද අවසරයි. සංචාරක කර්මාන්තයක් මගින් රටක් දියුණු කළ නොහැකි බවට සනාථ කිරීමට දෙන්න මට අවසර. හෙළ ජාතික අභිමානයේ වැඩි විරුවන් සේ පොරණේ දිනු මෞබිම සව් සිරියෙන් සරසව් කිපිදෙව් කිපිදෙව් සරසෙව්. මෙම ගීතය ඇසීමෙන් ඔබට ඇතිවන්නේ කුමක්ද? ඒ ආත්මා විමානය කෙසේද අතීත හැලයක් මේ ආත්මා විමානය ඇති කරගත්තේ කියා අපි මදක් සිතා බැලුවොත් වියලි දණ්ඩක් සිටෙව්වත් දලුදා වැඩෙන පොළවක් ඇති අපේ රටේ සියුම් මහදිසාවෙන් ගලා යන ගංගා ජලයේ සංවාන හා මෝසන් වැස්සේ ශාස්ත්‍රීය කෘෂිකර්මාන්තයෙන් හා අපේම අපේ කාර්බන් නුවණින් නේද මේ සංවර්ධන ඇති කරගත්තේ. අහසෙන් නැටෙන එක් ජල බිඳුවක් හෝ මූඩට ගලා නොයෑමට අදිෂ්ඨාන කරගත් අතීත හැලයක් අපේ රට පෙරදිග ධාන්‍යාගාරයේ බවට පත් කරමු. අපේ රට බතබුල්ටි සංවර්ධනය කළා නොවේද? අපේ සීගිරිය, ජේතවනය වැනි අතිවිශාල නිර්මාණ කිරීමෙන් ඔවුන් අපේ රට කාර්මිකත්වයෙන් දියුණු කළා නොවේද? නමුත් අද සංචාරක අද සංවර්ධනය සඳහා සංචාරක ව්‍යාපාරය මත විශ්වාසය තබන යෝජක පිළේ කතික සහෝදරයන්ට මට පැවසීම නැත්තේ මේ අවුරුදු 25000ක උරුමයක් ඇති අපේ රට විනාශ මුඛයට අද දමන බවයි. එදන් වෙරළේ නිදහසේ ඇවිදීමට තිබුණු නිදහස අද තිබෙනවද? දෙමාපියන්ට තම දරුවන් රැගෙන එහි යාමට අද හැකියාව තිබෙනවද? එම පරිසරය අද දූෂණය වෙලා අද අපේ දේශීය තරුණ තරුණියන් ඩොලර් කාක්කන්ගේ ගොදුරු බවට පත් වෙලා ඒ වගේම කුඩුරු මුදලාලිලාගේ තරවකරුවන් බවට පත් වෙලා මේකද අපි සංචාරක ව්‍යාපාරයෙන් ඇති කරගත යුතු සංවර්ධනය? වර්තමානයේ මොකද්ද ඇති වෙලා සංචාරක ව්‍යාපාරයෙන් ඇතිලා තියෙන සංවර්ධනය? ගයිඩ්ලා හැටියට වැඩ කරන පිරිසකුයි ප්‍රවාහනය කරන පිරිසකුයි සංචාර හෝටල් බිහිවීමත් හරුණකොට මොකද්ද සංචාරක ව්‍යාපාරයෙන් ඇති වෙලා තියෙන සංවර්ධනය? වර්තමාන COVID-19 වසංගතයේ ලෝ පුරා පැතිරුණේ කෙසේද? එය අප රටට ගෙනාවේ කවුද? මේ සංචාරක ව්‍යාපාරය නොවේද? බලන්න සොයුන්නේ අද සංචාරක ව්‍යාපාරය මත යපුණු පිරිසට අද අත් වෙලා තියෙන ඉරණම අඩුම ගණනේ මේ යෝජනා ආයෝජන මෙයට දේශීය නිෂ්පාදනය කෙරේ යොදවා තිබුණේ නම් අද අපිට ස්වයංපෝෂී ජීවන රටාවකට හුරු වීමට තිබුණා නොවේද? සංචාරක ව්‍යාපාරයේ මතම රැඳී සිටින නුවරළිය ජනතාව පසුගිය අලුත් අවුරුද්දේ පසුව ලබාගත් කොරෝනා තැග්ග තවමත් අපි භුක්ති විඳිනවා නොවේද? මේ නිසා මේ ලැබපු අත්දැකීම අපේ රට තව දුරට දූරදක්ෂීව සිතා බල සංචාරක ව්‍යාපාරයේ පමණක් නොව මෙයට දේශීය නිෂ්පාදන කෘෂිකර්මාන්තේ, වැවිලි කර්මාන්තේ හා වෙන අපනායන කර්මාන්තේ හා වෙනත් කර්මාන්ත නගා සිටීමට අවධානය යොමු කළොත් මෙරට ආරම්භය දිනු කළ හැකි බව මම ඔබට කියමි. මානම් සලකන්නේ මේ සංචාරක ව්‍යාපාරයේ මෙරට විවසනයක් ලෙසයි. මෙර සංචාරක මේ ව්‍යාපාරය නිසා අද තිස්කඩුව, ආරුගම්බේ, නිලාවේලි වැනි සුන්දර දේශීය මුහුදු වෙරළ තීරියන් දේශීය අපට මහි වෙලා නොවේද? ඒ වගේම සංචාරක ව්‍යාපාරය නිසා අපි හිඟමනේ යන ජාතියක් බවට පත් වෙලා ඒ විතරක්ද අපි මද්රාව්‍ය ජාවාරම් කරන්නේ ඉහළම මධ්‍යස්ථානයක් බවට පත් වෙලා ඒ වලට ඇබ්බැහි වූ දේශීය තරුණ තරුණියන් කොතෙක්ද? මේකද අපි ඇති කරගත්ත සංවර්ධනය? මේ අනුව බලන කල සංචාරක ව්‍යාපාරයේ මෙරට සංවර්ධනයට දායක කරන නිදමට වඩා
විනත් විකල්ප දේශයෙන්ම ඇති බව මම කියන අතර සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ප්‍රතිලාභ වලට වඩා අහිමි වූ ප්‍රතිලාභ වැඩි බව මම තව දුරටත් කියන අතර සංචාරක ව්‍යාපාරයේ මට විවසනයක් බව මම තව දුරටත් කියමි මාගේ මේ කතාව සනාථ කරමින් අසා සිටි ඔබ සැමට ස්තුතිවන්ත වන අතර ස්තුතිවන්ත වෙමි ලංකාව සංචාරකගේ net ඇඳපත තබාගෙන සම සුන්දර දින බව එදා මෙදා තුර ලියවුණු වාර්තාවට අනුව වෙනිය යුද සමයේ ගැටලුකාරී තත්ත්වයේ එතකොටගෙන සංචාරකගේ පැමිණීමේ අඩුව වෙන්නේ යුද්ධේ නිමා වීම සමග සංචාරකගේ පැමිණීමේ වර්ධනයක් වෙන්නේ ලංකාවෙන සංචාරක ආකර්ෂණය ලබා ගැනීම සමත් සෑම සම්පතකින්ම අනු රටක් බව පිළිගත යුතුය සහෝදරවරුනි වර්තමානයේ වන විට 65610 එකට වඩා භූමි ප්‍රදේශ පුරා පැතිරී ඇති විවිධ භූ විෂමතා හා දේශගුණ තත්ත්‍ය කෙටි කාල සීමා තුළ ළඟා විය හැකි රටක් ලෙස ශ්‍රී ලංකාව ගත හැකි ස්වභාවිකවමෙන් මිනිසා විසින් නිර්මාණය කරන ලද සංචාර කලාපරිණ අනුව භූමි භාගයක් ලෙස ලංකාව හඳුන්වා දිය හැකිය 1937 ලංකාව විසින් සංචාර කාර්යංශය පිහිටවීම තුළ සංචාරකයන් සඳහා සියලු සැපහසුකම් සැපයීම සිදු වූ අතර සැලසුම් සහගත ලංකාවේ සංචාර කර්මාන්තය ආරම්භනේ 1966 වර්ෂයේදී 1966 අංක 10 දනු ලංකා සංචාර කර්මාන්ත පනත මගින් මෙම සංචාරක මණ්ඩලයේ පිහිටවීම සමග එහි දාන අරමුණු දෙකකි සංචාරක වාරික සම්බන්ධින් අනුබල දීම ප්‍රවර්ධනය කිරීම හා සංවර්ධනය කිරීම කාර්යක්ෂම හා සංචාරක සේවය ආකර්ෂණීය සංචාරක සේවය පවත්වා ගැනීම සම්බන්ධින් අනුබල දීම ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු දෙකකි विदेश संचार उत्पादने संचारक विविध हेतु සබයික සාන්දර නිර්මීමට ආයුර්වේද ප්‍රතිකාර ඓතිහාසික ස්ථාන නිර්මීමට සංස්කෘතික අංග නිර්මීම. ඊට අරමුණ හේතු කොටගෙන පැමිණ සංචාරකයේ විවිධ සංචාරක ස්ථාන වෙත ආකර්ෂණය වෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරක මණ්ඩලය විසින් ලංකාවේ ප්‍රධාන සංචාරක කලාප 3-7ක් හඳුනාගෙන ඇත. ඒව අතර කොළඹ නගර ආශ්‍රිත කලාපය, මහකොළඹ ආශ්‍රිත කලාපය, දකුණු වෙරළ කලාපය, නැගිනියර වෙරළ බෙඩ කලාපය, මධ්‍යම කඳුකරේ පුරන් නගරයත් කලාපයේ උතුරු ප්‍රදේශය දැකිය හැකිය. ඔබට මේ පින්තූරයෙන් එම කලාප හත හඳුනාගත හැක. මෙම කලාපයට අයිති වූ ලංකාවේ වැඩි සංචාරක ආකර්ෂණ කිමිකරගත් කලාප ලෙස හෝටන්තන්න, සීගිරිය, පාසිකුඩා, මහනුවර, පොළොන්නරුව, අනුරාධපුරයේ ත්‍රිකුණාමලයේ උණාටු ආදී ප්‍රදේශ වැඩි ආකර්ෂණ කිමිකරගෙන ඇති බව පෙනී. ඔබට මෙම රූපෙන් එම ස්ථාන හඳුනාගත හැකිය. එලෙස සංචාර කර්මාන්තේ රටක දියුණුවට බලපාන බවට මාගේ කතාව තුළින් සනාථ කරමි මම නිහඬ වෙමි ස්තුතියි සීගිරිය අනුරාධපුර හපොළොන්නරුව වගේ ලෝකෝත්තර නවරණව මනරම් වෙරළ තීර ස්වභාව ධර්මයේ ආචාර්යයන්ගෙන් පරිපූර්ණ වූ ස්වභාවික වැසිවනාන්තර හා ඊට මිත්‍රශීලී ආගන්තුක සත්කාර වලට යොමු වූ ජන සමූහයක් ජීවත් වන ශ්‍රී ලංකාවේ සංචාර කලාප හතක් තියෙනවා කොළඹ නගරයේ මහා කොළඹ කලාපයේ දකුණු වෙරළබඩ ප්‍රදේශයේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ පුරාණ නගරය මධ්‍යම කඳුකරය හා උතුරු ප්‍රදේශයේ ඒ කලාප හතයි සංචාරක ව්‍යාපාරයේ වැඩි වැඩියෙන් විදේශ විනිමය උපයන කර්මාන්තයක් වශයෙන් මතුපිනී පෙනුනත් නදනෝත්වම් වාගේ එය අපේ ජන ජීවිතවලට කර ඇති හානිය අමතක කරන්න බැරි තරම් වසර දහස් ගණනක් තිස්සේ ලෝකයා ඉදිරියේ බහුමානයට පාත්‍ර වූ අපේ සංස්කෘතිය බොහෝ තරම පිරිහීමට සංචාරක කර්මාන්තය හේතුවක් වුණා සංචාරක කර්මාන්තය නිසා ශ්‍රී ලංකාවේ ඓතිහාසික ප්‍රදේශ වලට වැඩි අවධානමක් පැතිරීම සංචාරක ව්‍යාපාරයේ ඇති අවශ්‍යදායක තත්ත්වයක්. අවශ්‍යදායක තත්ත්වයක්. ශ්‍රී එම නිසා ශ්‍රී ලංකාවේ ජාතික රුම විනාශය අපේ සංස්කෘතිය හා අපේ පැරණි නිර්මාණ අපිට අහිමි වීම දුකට කරුණක්. උදාහරණයක් විදියට ඔබට මතක ඇති මෑත කාලයේ සීගිරියේ බිදුසිතුවා නකුරුටුගේ මත සංචාරකයෙක් විසින් විවිධ දේ ඇඳ තිබීම. ඒ වගේම සංචාරක කාන්තාව බුදු පිළිමයක් මත හිඳ තම ඡායාරූපගෙන තිබීම. වේින් අපට සඳහන්නේ අපි තේරුම් යන්නේ සංචාර කර්මාන්තයේ පිළලය රටට පමණ නොව ආගමක් වලද පැතිරලා තියෙන බවයි
එම නිසා රජයට වැඩි ආදාම සංචාර කර්මාන්තයේ ප්‍රමාණ ප්‍රදාන වෙයි තිබෙනවා 1978 යුනෙස්කෝ ප්‍රකාශයක් පත් කරපු ආකාරයට රටේ ආර්ථික සංවර්ධනය මෙන්න සමාජ සංවර්ධනය සිදු වෙන්න ඕනේ සමාජ සංවර්ධනයේ සිදු වීමට නම් ආහාර පෝෂණය සෞඛ්‍ය අධ්‍යාපනය නිවාස හා මානුෂීය සුවය යන කරුණු සම්පූර්ණ වෙන්න ඕනේ සංචාර කර්මාන්තය නිසා රටේ ආර්ථිකය අතින් ඉහළ තැනකට ගියා සමාජීය සංවර්ධනය අපි පහළ මට්ටමක් යනවා සමාජීය සංවර්ධනය කඩාවැටීම කියන්නේ ආර්ථිකය කඩාවැටෙනවට වඩා ඉතාමත් ප්‍රබල වෙනවා සංචාර කර්මාන්තයේ මගින් මද්‍රව්‍ය භාවිතය වැඩි දියට අතර විතරක් නොව තරුණ පරපුර හා බාල පරපුර අතර එම නිසා ශ්‍රී ලංකා ජාත්‍යන්තර මද්‍රව්‍ය බෙදා හැරීමේ හා භාවිත කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තියෙනවා ඒ රටක ශ්‍රම බලපෑය අඩු වීම ළමා සංචාර කර්මාන්තයේ පැතිර ඇති ප්‍රදේශවල ළමා ප්‍රයෝජන බහුල වෙලා වැඩිහිටි තරුණ ළමා යන කාණ්ඩ තුනේම ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශ්වයම ගණිකා වෘත්තියේ යනවා කාන්තාවන් හම්බු ලෙස ගැප් ගැනීම නිසා නීති විරෝධී ගබ්සා කිරීමට යොමු වෙනවා එම නිසා ළමා හා මාතෘ මරණ අතින් රටේ ඉස්තමත් ඉහළ තැනකට යනවා මෙලෙස ගිලිහි යන්නේ එම නිසා රට අප්‍රසාද තත්ත්වයකට පත් වෙනවා එලෙස ගිලිහි යන්නේ තරුණ පරපුරේ අනාගතය නොවේද යන ප්‍රශ්නය යෝජක පිළිතුරම මම යොමු කරනවා 1966 ලංකා සංචාරක මණ්ඩල පනතහ ලංකා හෝටල් සංස්ථා පනත ලෙස පනතක් පිහිටුවලා තියෙනවා ඒකෙන් අපිට තේරුම් යන්නේ සංචාර කර්මාන්තවල පැතිරී ඇති ප්‍රදේශ විතරක් නෙමෙයි රටම අවදානම් තත්ත්වයකට පැතිරලා තියෙන බවයි මෙම තොරතුරු තවත් අවුල් කරගැනීමට අවශ්‍ය නම් ඔක්කොටම කෘතිය අධ්‍යයනය කරන්න මෙම තොරතුරු සනාථ කරමි මගේ කතාව අවසන් කරමි ස්තුතියි තිරසාර සංචාරක ව්‍යාපාරයන් ශ්‍රී ලංකාවේ දිගුකාරී ඉලක්කයක් වන අතර සංචාරකයන්ට සහ ප්‍රාදේශීයවාසීන් පාරිසරික සමාජ සංස්කෘතික ආර්ථික හා අධ්‍යක්ීමේ බලපෑම්වල ධනාත්මක සමස්ත සමතුලිතතාවක් ඇති කිරීම සඳහා තිරසාර සංචාර ව්‍යාපාරයේ වැදගත්කම අවසන් තේරු ගන්න හැක. අපගේ ජනතාව හා අපගේ අමුත්තන්ට ගමනාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා දිවෙන්නේ කැපී පෙනෙන ස්වභාවික හා සංස්කෘතික උරුමයක් සුරකීම හා සංරක්ෂණය කිරීමට ප්‍රධාන දායකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන අධිකාරිය සලකයි. අසම සම ස්වභාවික සම්පත් වන වනජීවීන් අද්විතීය සංස්කෘතික උරුමයන් සහ උණුසුම් හා මිත්‍රශීලී දේශයන්ගේ රට ආශිර්වාද ලබයි. අංකයික සංස්කෘතියේ ඉදිරි වශවලදී දිවෙන් සංචාරකයන්ගේ විශාල වර්ධනයක් අපට පෙනෙන හැට. දැඩි ව්‍යාපෘති හා වැඩසටහන් මගින් පැහැදිලි කප්පාදු තිරසාර සංචාර උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීම සඳහා අපි තිරසාර ප්‍රතිපත්ති ආරම්භ කර ඇත. සංචාරක ශිෂ්‍යයෙක් විසින් ඇති කරන ලද ආර්ථික වර්ධනය අපේ ජාතියට සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබෙන බව අහදිය සෙරෙන අතර. ඒ වෙනුවට අපගේ සම්පත් ආරක්ෂා කරනු ලැබේ. LTDA හා UNDP පිටුදීන යුසුවක් අසංග ශ්‍රී ලංකා සංචාර ව්‍යාපාරය සඳහා ජාතික තිරසාර සංචාරක සහතික කිරීම යෝජනා ක්‍රමය මෙම යුසුමේ යටතේ තිරසාර සංචාරක සහතික කිරීම සඳහා නියම ව්‍යාපෘති සැරසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා UNDP ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තාක්ෂණික හා මූල්‍ය ආධාර සපේ ව්‍යාපෘති ආරම්භ කිරීමට ප්‍රධාන හේතුව ශ්‍රී ලංකාවේ සංචාරක උපාය මාර්ග සැලසුම් ක්‍රියාත්මක කිරීම TSTC තිරසාර භාවයේ වැදගත් ස්ථානයක් ගනී. සංචාරක සංවර්ධනයේ සෑම අංශයකටම තිරසාර සංවර්ධනය තිරසාර සංචාර කර්මාන්තය සහ ජාතික තිරසාර සංචාරක සහතික කිරීමේ යෝජනා ක්‍රමයක් රටේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කෙරෙහි අවධානය යොමුමින් තීරණාත්මක අංගයක් හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ සහ කොරියාවේ සංචාරක සහයෝගිතාවය සංචාරක හා ඩිජිටල් ආර්ථික පිළිබඳ ලොස්තුරා ප්‍රවීණයන් විසින් December ප්‍රධාන සටහන් කතාවක් දේශනයක් හා මණ්ඩල සාකච්ඡාවක් ඇතුළත් විය. ශිරසාර සංචාරක ඩිජිටල් පරිවර්තනය සඳහා විශේෂ නිවේදනයේ වටිනා දෙම හා නවය විසඳුම් බෙදා හදා ගන්නා ලදී. දුකි සංචාරක කර්මාන්තයෙන් රටකට සිදුවන්නේ තර්ජනයක් මේ. පුංචි අපේ රටගත් කළ ඒ මැනවින් පැහැදිලි වෙනවා. ඒකට හේතුව තමයි සහෝදර සහෝදරයනි ලෝකයේ කිසිම රටකට නොදෙවෙනි ඉතිහාසගත සංස්කෘතිය අපට තිබුණා. නමුත් මේ වෙනකොට මේ සංස්කෘතිය විනාශ වෙනවා. මේ අපේ සංස්කෘතිය විනාශ වී යාමට ප්‍රධානතම හේතුව වෙන්නේ සංචාරක කර්මාන්තයෙන් එල්ලවෙන තර්ජන. මම පළවෙනියට උදාහරණයක් විදියට ගන්න කැමති ඇඳුම් පැළඳුම් බලන්න එදා අපේ සමාජයටම ආවේනික වෙලා තිබෙන
ඇතුම් පෙරදුම් දැන් වෙනස් වෙලා. ඒ හින්දා අද සමාජයේ විවිධාකාර ඇතුම් විනාශිතා දැක ගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා අද සමාජයේ විවිධාකාර ගැටළු ප්‍රශ්න මතුවලා තිබෙනවා. ඒ වගේම තමයි මම දෙවෙනියට කතා කරන්න යන්නේ අපේ සිංහල භාෂාව. නැත්තම් අපේ මව් භාෂාව. එදිනෙදා ජීවිතයේදී අපි කිසියම් පුද්ගලයෙකු සමග සිංහල භාෂාවෙන් කතා කරද්දී කොච්චර සිංහල භාෂාවේ වචන වෙනුවට වෙනත් භාෂාවක වචන යොදා ගන්නවද? හායි මෙයාලා යනවද බයි කියලා. මේන් සිදුවන්නේ දවසින් දවස අපේ මේ සිංහල භාෂාව මලගම කරා ඇදගෙන යාමක් නොවේද? ඒ වගේම තමයි සංචාරක කර්මාන්තයෙන් එල්ලවෙන මේ කාර්යණය ගැන කතා නොකරමු බෑ. ඒ තමයි රටවල් අතර ලෙඩ රෝග ව්‍යාප්ති. එදා චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වසංගතේ අපේ රටට ඇතුළු වුණේ සංචාරක කර්මාන්තයේ කාර්යණයක් ලෙස නොවේද සහෝදර සහෝදරවරුනි? ඒ වගේම තමයි ලෝම කතා වුණු ලෝම පිළිගන්න ලෝම කතා වුණු අපේ සිරිත අපේ ආචාර පුරුද්ද ආයිබෝවන් කියන ආචාර පුරුද්ද මේ දැන් අපලගේ තිබෙනවද නැහැ නේද? දැන් අප බහුලම කරන්නේ කුමක්ද කෙනෙකුම විට අතට අත දීම නොවේද? ඒ සිදුවන්නේ කුමක්ද? තවත් කෙනෙකුගේ අතේ තිබෙන විසදීච අපේ අතේ තවරා ගැනීමක් නොවේද? මම කියන්නේ අපි අපේ දේවල් නැති හොද දේවල් නැති කරගෙන අනිත් අයගේ වැරදි අරගෙන අපේ රට විනාශයට පත් කරන දවසින් දවස. ඒ වගේම තමයි අපේ රටේ ආර්ථිකය ගැන හිතලා බලමු. අපේ රටේ ආර්ථිකය මේ තරම් පීඩනයකට පත් වීමට හේතුව විදේශ විනිමය අඩු වෙලා රැකියා විරහිත පිරිස් ඉහළ ගිහින් තිබීම. ඒ වගේම තමයි සංචාරක කර්මාන්තය සමග ඇති වෙලා තියෙන හෝටල් ගොඩනැගීම නිසා දවසින් දවස අපේ මේ පරිසර පද්ධතිය විනාශ වෙලා යනවා. ලස්සන දිය ළඟ අපිට දැක ගන්න පුළුවන් වෙන මොනවද? පොලිතින්, ප්ලාස්ටික් වගේ දේවල් නෙවෙයි. ඒ වගේම තමයි අපේ රටටම ආවෙනිකු අපේ පරිසර පද්ධතිය ලස්සන කරපු ගස් සතා සිව්පාවන් මහා විනාශයකට ඇද දැමීමට ඉවහල් වී ඇත්තේ සංචාරක කර්මාන්තය. මම නැවත නැවතත් කියා සිටින්නේ සංචාරක කර්මාන්තය යනු රටට පිළලයක්. ස්තුතියි. COVID-19 වසංගතයේ මුහුණ දෙන මෙවන් අභියෝගික අවස්ථාවක ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දැඩි අභියෝගෙල්ලමින් තියෙන වකවානුවයි අපි අද ජීවත් වන්නේ. සංචාරක කර්මාන්තයේ රටක ආර්ථිකය සඳහා විජ්ජව හා වක්‍රාකාරයෙන් විශාදායකත්වයක් ලබා දෙන බව නොරහසකි. සෑම රටකම සංචාරක අමාත්‍යංශයක් හා කැබිනට් අමාත්‍යවරේ ව්‍යවස්ථානුකූලව පාත් කර සිටීම තුළින් සංචාරක කර්මාන්තයේ කොතරම් දුරට අත්‍යවශ්‍ය වේ කිවිද යන අපට සනාථ වේ. සංචාරක කර්මාන්තය තුළින් රටකට සහ ජාතික ආර්ථිකයට විදේශ විනිමය උත්පාදනය කරන අතර බොහෝ රැකී රක්ෂා උත්පාදනයේ දැයිමගේ නිරායාසයෙන්ම සිදුවේ. උදාහරණ වශයෙන් ගත්කොට ගුවන්තොටුපළ හෝටල් කර්මාන්ත ප්‍රවාහන කර්මාන්ත වනජීවී අංශයේ රටේ තිබෙන සංස්කෘතික මධ්‍යස්ථාන මුහුදු වෙරළ ආගමික සිද්ධස්ථාන සංචාරක කර්මාන්ත සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය වන භාණ්ඩ හා සේවා සත්ව උද්‍යාන උද්භිද උද්‍යාන යනාදී අංශයන් වලට ඍජුව හා වක්‍රේ ආර්ථිකමය වශයෙන් ධනාත්මක බලපෑම ඇති කරයි. මේ හරහා ගොඩනගින්නේ රටේ ඇති මහත් ප්‍රජාවගේ ආර්ථික උන්නතිය. රටක තිබෙන සංස්කෘතිය ලෝකයේ අතර බෙදා ගැනීමටද සංචාරක කර්මාන්ත තුළින් ප්‍රවාදනය කරගන්න රට හැකියාව තිබෙනවා. රටේ තිබෙන උත්සව සංස්කෘතික ලක්ෂණ නැතුම් ගැයුම් වැයුම් කලාව රටේ ආවේණික ආහාර රටාව සාර ධර්මමය සියලු දේ ලෝකයා සමග සුහදව දැනුමත් සමග මිශ්‍ර කර විජය බෙදා ගැනීමට සංචාරක කර්මාන්තය වහල් වේ. ඒ වගේම සංචාරක කර්මාන්තය රටේ ආයෝජනය වැඩිවීමට බොහෝ සෙයින් බලපාන බව අපි කවුරුත් පිළිගත යුතු කරුණකි. මොකද කියනවා නම් විවිධ ක්‍රම ඔස්සේ රටේ ආදායම් වැඩි කර ගැනීමට සංචාරක කර්මාන්තය වහල් වෙනවා. සංචාරකයින් විටෙක් විවිධ ස්ථාන නැරඹීම සඳහා අවසරපත් ලබා ගැනීම විවිධ අය කිරීම හා බදු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විජය ලබා දෙන ආදායම් ගුවන් ගමන් හරහා ලැබෙන ආදායම් හෝටල් කර්මාන්තය හරහා ලැබෙන බදු රට තුළ ආලවෙන භාණ්ඩ හා සේවා ලබා දීමෙන් ලැබෙන මුදලුත් පෙන්වා දිය හැකිය. ඒ වගේම සංචාරක කර්මාන්තය නිසා රට තුළ විවිධ පරිශීලන අධ්‍යාපනයේ දැනුම වාර්තා හුවමාරුවේ ප්‍රබල මාධ්‍ය බවට පත් වී තිබෙනවා.
प्रतियोजक पिले मागे मित्रा पावसवा संचारक व्यापारे तुले संस्कृति पिरिहिन बाव नह सहोदरे संस्कृति निरंतरेन विनाशेन एकड़ बहु कारण हेतु ए संचारक कर्मांते निशा पमनक पिरिहिनवा कीमट बह अद पावतिन कोविड 19 वसंगते निशा अपे संस्कृति मोनतरम बलपैमक सिदु वी तिबेनवा साक्ष्य निशा कोपमन संस्कृति विनाश वी तिबेनवा ඒ නිසා සංස්කෘතියේ පිහිරීම සංචාරක ව්‍යාපාරයට බලපෑම් කරනවා කියන්න බෑ මාගේ මිත්‍රාප මාගේ මාත්‍රකාව මම මෙතනින් සනාථ කරමි කොරෝනා වෛරසය මේ වන විට ගෝලීය වසඟත රෝග තත්ත්වයක් බවට පත්ව ඇති බව නරහසකි ඒතුලින් අප සමාජයට බලපාන සාධක දවසින් දවසම දරුණු තත්ත්වයකට පත්ව තිබෙන මේ අවස්ථාව හොඳම උදාහරණයක් නොවේද? වසංගතයක් හෝ යම්කිසි රෝගී තත්ත්වයක් මිනිසෙකුට ඇති වූහොත් අතීතයේ සිට බලන කල ඒ ප්‍රධාන වාහකයා වී ඇත්තේ සංචාරකයා නොවේද? සමහර චර්ම රෝග අද රස උගල නැති අන්දමට පැතිර යාමේ තත්ත්වයක් තිබේ. මිනිසුන්ගේ ජීවිත මුදල් වලට යට කරගැනීමේ පෞද්ගලික සංචාරක කර්මාන්තේ අහිතකර බලපෑම් ඉතාමත් දරුණුය. ඉතා දින්දු දෙමාපියන්ගේ දරුවන් මිල මුදලට හෝ ජීවත් වීමේ අයිතිද නොසලකා හරිමින් එදා සිට අද දක්වා ජාවාරම්කාරීන් විසින් රුපියල් 100ට මාරු වියම් තුලින් දෙමාපියන් මානසික පීඩා වලට පත්ව ඇත. ඒ වගේම තම දූ දරුවන් නොමැති දුකින් පසුවන මානසික බලපෑම් කිසිවකට හෝ විසඳිය හැකි ගැටලුවක්ද දිලිඳු කම යනු තම ශාරීරික සංස්කෘතිය ආහාර පාන හෝ සමාජයේ මගින් වෙනස් කර දෙන්න ලබන ඕනෑම දෙයකට යටත් වීම නොවේ මේ සංචාරකීන් නිසා සමාජයේ අවදානම් තත්ත්වයකට පත් කර ඇත්තේ අදියේ නොවේ ඒ අවදානම දවසින් දවස අප අඳුරු ආකාදයකට අද දමමින් පවතී අද මිනිසුන් පත්ත සිංහ ව්‍යසනයෙන් ගොඩ යාමට නායක ලෙස මිනිසුන් බරපතල ව්‍යසන වලට ගොදුරුව ඇත. සමහර අවස්ථාවල රටේ සුන්දරතන් අනාගතය වෙනුවෙන් රැක ගැනීමට නොහැකි තත්ත්වයක්ට උද්ගතව ඇත. ඒච් වැනි දරුණු ගණයට අයත් ලෙඩ රෝග අප රට තුළට පැමිණියේ කෙසේද? ඒවා අද සමාජයේ ඇතත්. ඒ සඳහා ප්‍රතිකාරය ගැනීමට මිනිසුන් ඉතා මැලිකමක් දක්වයි. ඒ සමාජයේ සුසු ක්‍රියාවක් හේතුවෙන් හටගන්නා රෝගයක් දැවිනි. මේට වග කිවිය යුත්තේ සංචාරකින් නොවේද? රටක ජීවනයේ සංචාරකින් ගැනීම අත්‍යවශ්‍යයි කියලා බොහෝ දෙනා යෝජනා කරන්නේ. ඔවුන් ජීවනයට මම පෙත්‍යයි සිතන්නේ සංචාරකින්ගෙන් පිළිහි පවතින සමාජයේද. ඔවුන් හිතන ජීවනය තුළින් අසභ්‍ය චිත්‍රපට අසභ්‍ය කතා විලාස මෙයව ඇති වූයේ කෙසේද? හැමදේම මුදල් නිසා තමා උගත් දෙයකින් හෝ තමාගේ හැකියාවකින් ප්‍රයෝජන නොගෙන සිටින සමාජය ගැන ප්‍රදීපා ධර්මදාස මහත්මිය විසින් ගායනා කරන ලබන කොළම් තටින් නැව නැගා යන ගීතය කදිම නිදසුනකි. එතුමිය මේ පැවසිය වසර 30කට පමණ පෙරය. ඒ එදා මිත්මණ දියුණු සමාජයක් නොතිබූ කාලයක. අසංවරකම ඉහළ ගොස් තිබෙන අද සමාජයේ ඉතාම අනතුරුදායක සිදුවීම යම් ළමා අපචාරයයි. අද මේ විලාසිතා බවට පත්ව ඇත්තේ පරිගැති සිරිත්වලට අතවැනීමක් ලෙසද? එසේ නැත්නම් අපේ ගම අපේ සංස්කෘතිය අලදැමීම තුලින්ද? සහෝදර සහෝදරනි, සංචාරක කර්මාන්තය යන මිනිසාට ජීවන මාර්ගය සකසන්නේ උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව තුල පමණ මිලියන 3ක පමණ ජන කොට්ටාසයක් බරපතල ගැටලුවක් කොවිඩ් තත්ත්වයේ හැමුවේ බොහෝ රටවල් ආර්ථික අවපාතයකට පත් වෙලා සිටිනවා. ඒ ආර්ථික අවපාතයෙන් ගොඩේම සඳහා බොහෝ රටවල් භාවිතා කරන උපක්‍රමයේ ලෙස සංචාරක කර්මාන්තය හඳුන්වන්න පුළුවන්. 2021 7/31 වන මේ දින නිවේදනය කළ ලද මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන්
ඔවුන්ගේ උපරිම සහාය ලබා දෙන බවයි ඒ වගේම තමා මුදල් හා ප්‍රතිපාදන සපයන බවයි ඒ වගේම තමා ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වලා තියෙන්නේ ශ්‍රී ලංකාව විදේශ විනිමය අරමුණු කරගත් සංචාරක කර්මාන්තයක් ඇති කිරීමට වෙස් ස්ථාපිත ආයතනව සකසන බවයි ඒ වගේම තමා මෙම වසර ආරම්භයේ පැවැත්වුණු ආර්ථික සමුළුව එම ආර්ථික සමුළුවේදී ජනාධිපතිතුමා අදහස් දක්වමින් පවසා සිටියේ සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට එම බලධාරීන්ගේ උපයන් සහාය ලබා දෙන ලෙසයි ඒ වගේම තමා ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සදක බලකාය අපවා මේ සඳහා පත් කළ තිබෙනවා එසේම ශ්‍රී ලංකාවේ ඇති හෝටල් කමර 40,000ක් වෙන් කළ තියෙන සංචාරකයන් වෙනුවෙන් එම සංචාරක හෝටල් 40,000 භාවිතයෙන් නොගෙන සිටීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් ඒ වගේම තමා ශ්‍රී ලංකාවේ තියෙන කුඩා ව්‍යාපාර කරන්නන් සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර කරන්නන් කුඩා ව්‍යාපාර ලෙස අපිට හඳුන්වන්න පුළුවන් ශ්‍රී ලංකාවේ දේශීය සංස්කෘතිය ඒ කියන්නේ මැටි නිර්මාණ ආදී කරන්නන් බොහෝ අවස්ථාවලදී ඒවා විකුණා ගන්නේ සංචාරකයන් හටයි ඒ ඔවුන් හට ඉල්ලීමක් පවතින නිසා ඒ වගේම තමා ශ්‍රී ලංකාව ආසියාතික නෙමෙයි දකුණු ආසියාතික රටක් නිසා ආසියාතික රටවල ඉහළම ස්ථාන දියුණු වන ඉහළම ස්ථානයක් ලෙස ලබා ගැනීමට මේවා හේතු වෙනවා ඒ වගේම තමයි මම කියන්න ඕන අමෝධි සෝරා සඳහන් කරා ඒ වගේම තමයි බුද්ධිනි සෝරිය සඳහන් කළා සංස්කෘතිය නැතිවීම නෙමෙයි මම කියන්න ඕන සංස්කෘතිය ශ්‍රී ලංකාවට දෙන සංස්කෘතිය සංචාරකයන් පෙන්වීම වැරදි කටයුත්තක්ද ඔවුනුත් නෙමෙයි මේ මේවා තුලින් බුද්ධිය ලබා ගන්නේ නැද්ද ඒ වගේම තමයි අමෝධි සෝරා සඳහන් කළා තිබුණා ශ්‍රී ලංකාවට සංවර්ධනයක් නැද්ද කියලා මෙන්න මේ දත්තවල දැක ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ආර්ථික මූල්‍යම දත්වලට එකතු කරන 0.07ක ආර්ථික මූල්‍යමය ධාරිතාවක් එකතු කරනවා. ඒ විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ රැකියා ජනනය. මෙන්න මේ දත්ත සටහනේ දැක්වෙනවා ශ්‍රී ලංකාවේ රැකියා. මේ සඳහා බොහෝ අවස්ථාවලදී හෝටල් කර්මාන්තය මාර්ගෝපදේශකීන් ගුවන් පාලක මණ්ඩල ඒවා සහභාගී වෙනවා. ඒ වගේම තමයි දිලිඳුකම තේමාන සේවයට දක්වා සිටින चीने जपानी तम इहलिंगोरा सहोद संचार कर्म आरक्षा सदाचार बंगला मार्गे श्याम जलपारक प्लास्टिक बोतल मतन बोतल प्लास्टिक पोलिथीन वगैरह बेलिहुल संचार दूषण कल संचार कर्मांति रजेट हम मुदल मेकिंग मुकद මේ සංචාරකේ රට ඇතුළට එද්දී රටේ ව්‍යාපාර කරන අය මේ භාණ්ඩවල මිල ඉහළ දානවා. ඉතින් මේකේ මේ කරදරයට පත් වෙන්නේ දුප්පත් මිනිස්සු. එයාලට මේ බඩු ගන්න සල්ලි නැති වෙලා යනවා. ඉතින් ඔයාලම හිතන්නකෝ මේක රටක දියුණුවද? දුප්පත් අය තලාපෙලා දියුණුව වෙන එකද රටක දියුණුව කියන්නේ? उदाहरण मालदीवी विशाल मधुर विभाग मेकिंग
ඉතින් අපේ රට බලවුවාම කිසිම දිනුවක් ඇති කරගෙන නැහැ. ඉතින් මම කියන්නේ මේ සංචාර කර්මාන්තයේ රටක පිළලයක් බව. මේ සංචාර කර්මාන්තය නිසා අපි මාලදිවිනටත් අන්තිම තැනකට යයි. ඒක නිසා අපි සංචාර කර්මාන්තය අතහැරලා දාලා කාර්මික පැත්තට යොමු වෙලා චීන, ජපානය වගේ මේ ආර්ථිකයෙන් ඉහළ තැනකට යන්න යොමු වෙන්න ඕනේ. ඉතින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි. හරි අපේ තියාණි සොයුරු එහෙම කිව්වා ලංකාවට කොරෝනා වසංගතය ආවේ වුහාන් වලින් කියලා. ඒ ආවෙත් සංචාරක කර්මාන්තය මගින් කිව්වා. එහෙනම් අද වුහාන් වල කොරෝනා තත්ත්වය අඩු වෙලා තියෙනවා බලන්න. ඒ කට්ටිය එයාලගේ නිසි විදියට හිටියා නම් කොරෝනා තත්ත්වය අඩු වෙනා නේද? ඒ රටට දැන් සංචාරකීන් යන්නේ නැතුව නෙමෙයිනේ. ඒ රටට සංචාරකීන් යනවා. ඒ සංචාරකීන් සහ ඒ සිටින ජනතාව නිසි ආකාර උපදෙස් පිළිපැද්දා නම් අද මෙහෙම තත්ත්වයකට අපේ රටත් එන්නේ නැහැ නේද? අපේ මිනිස්සු හරියට උපදෙස් පිළිපඳිනවද? රටේ රටවහල එකපාරටම ඇරියම මිනිස්සු හැමෝම යන්නේ කොහෙටද? හැමෝම යන්නේ මත්ද්‍රව්‍යවල විසල් වලට. මේවට පුරුදු වෙලා ඉන්නේ මිනිස්සුම නේද? සංචාරකයින් යනවා දේවට. නෑනේ. ඔබට වැටෙනවා ඇති. ඒ වගේම අපගේ අමෝධ්‍ය සහෝදරයා කිව්වා අපේ දර්ශනීය මුහුදුවරණවල හානි වෙනවා කියලා. ඉතින් අමෝධ්‍ය සහෝරා මං කියනවා ඒ හානි වෙන්නේ හැම ගම්ම සංචාරකයින් කියලා කියන්නම් බෑනේ. අපේ මිනිස්සු එක කරන්නේ නැතුව නෙමෙයිනේ. මේ බලන්න ඔබට පේනවා ඇති. සංචාරකයින් මේ කුණු කසල එකතු කරලා එයා මේ ගාබේජ් පින් වලට දානවා. ඉතින් සහෝදරයන්නි මේ වගේ අවස්ථාවලදී මේ අපේ රටට තව තවත් මේ අවස්ථා ලැබෙනවා නේද? මේ බලන්න අපේ රටට ලැබෙන විදේශ විනිමය 1969 දී හම්බෙලා තියෙනවා. එතකොට මේ පරිසරයට හානි වෙනා කියලා කිව්වා. ඉතින් මේ වගේ අපි ලී වලින් පිදුරු වලින් හදපු මේ හොටෙල් වලට ඒ කට්ටි ඉන්න කැමතිත් එක්ක. එතකොට එයාල එහෙම ඉන්න කැමති වෙද්දී අපිට මේ තේරෙනව නේද මේ ඒ කට්ටි ඒ වගේ මේවා මේ බලා ගන්න කැමති. ඒ කියන්නේ එයාල ඒ එක්ස්පීරියන්ස් ගන්න කැමති වෙනවා මේ ලීවරින් හදලා පිදුරු වලින් අහලා ඒව මේ පරිසරයට හානියක් වෙන්නේ නැහැ නේද? එතකොට මේකේ ඔබට පේනවා ඇති මේක ගහක හදලා තියෙන ගෙයක්. එතකොට මේ වගේ ඒවට අපිට මේ හානි මේ එතකොට අපේ පරිසරය හානි වෙන්නේ නැහැ නේද? එතකොට අපේ ඕෂධ සොයුරා කිව්වා මේ ඕෂධ සොයුරා කිව්වා අපි කාර්මික වශයෙන්. එතකොට ඔයා කියන්නේ අපි මේ වගේ ආද මේ වගේ ලස්සන ගෙයක් හදන්න හරි මෙහෙම පැලසුම් ඔක්කොම ආවේ සංචාරකින් ඉඳලා නේද? ඔබට පේනවා ඇති මේ ගඩොල් ඔක්කොම ආවේ සංචාරකින් ඉඳලා නේද? මේ වගේ ලී ඔක්කොම සංචාරකින් ඉඳලා නේ ආවේ. ඉතින් සහෝදරවරුනි මම කියනවා ඔබගේ ඔබලාගේ මේ පරිසරය හානි වෙනවා කියන එක වැරදි කියලා. මාගේ කතාව තවදුරටත් සනාථ කරමින් මම නිහඬ වෙමි. ඔබලාගේ කණ්ඩායමේ මතය බින දැමීමට අපේ කණ්ඩායමේ මතය තහවුරු කිරීමට දෙන්න මට අවසර. ඔයගොල්ලොන්ගේ කෙනෙක් කිව්වා අපේ සංචාරකෙන් ජීවන මාධ්‍යයක් හා කර්මාන්ත අවස්ථා වැඩි වෙනවා කියලා. අද COVID-19 වසංගතයත් සමග ජීවන මාධ්‍යයක් හා රැකියා අවස්ථා අහිමි වූ බොහෝ පිරිසක් ඉන්නවා. දැන් ඒගොල්ලෝ ජීවත් වෙන්නේ නැද්ද? ඔවුන් පාරට වැටිලාද? නෑ, ඒගොල්ලෝ තවමත් ජීවත් වෙනවා. ඔවුන්ගේම රැකියා අවස්ථාවක් දියුණු කරගනිමින් ඔවුන් ජීවත් වෙනවා නේද? තව දෙයක් කිව්වා. ඔවුන් සංචාර ව්‍යාපාරයන් මගින් දැනුම ලැබෙනවලු. ඉතින් ඒගොල්ලෝගේ දැනුම ලැබුණාට අපිට ඒගොල්ලෝගේ දැනුමක් ගන්න බෑ. මොකද අපේ හික්කඩුව, නිලාවෙලි, ආරුගම්බේ වැනි සුන්දර මුහුදු දෙරියන් වල මේ කොරල්පර වැඩිම ස්ථාන තමයි සංචාරකයන් වෙන් කරලා තියෙන්නේ. ඒවා අද අපිට තහනම් වෙලා. ඒවා වෙනත් කෙනෙකුගේ දැනුමක් ලබා ගන්නත් පුළුවන් ස්ථාන නේද? නමුත් අද ඇයි එහෙම තහනම් වෙලා තින්නේ? ඒ මේ වගේ ඔවුන් හැසිරෙන ආකාරයට නේද? නමුත් ඔබට අර පේන්නේ නැද්ද? ඒ තව දෙයක් කිව්වා සැප පහසුකම් වැඩසටහන් පැවැත්වුවා කියලා. අද ඒකෙන් ප්‍රතිඵලයක් අත් වෙලා තියෙනවද? නෑ නේද? ඒ ඔක්කොම අද බිඳ වැටිලා. තව කිව්වා ආර්ථිකය
සහ ආයෝජන වැඩි වෙනවා කියලා. මේ බලන්න. මේකේ මේකේ තද නිල්ලීරෙන් මේ සලකුණු කරලා තියෙන්නේ අපිට අපි සංචාරකයන් වෙනුවෙන් යොදපු ආයෝජනයි. හැබැයි අපිට ලැබිලා තියෙන්නේ කොච්චරද කියලා බලන්න. ඒ වගේම බලන්න ඔයගොල්ලෝ කිව්වා සංචාරකයන් වැඩි පිරිසක් අපේ ලංකාවට එනවා කියලා. බලන්න මේ සටහන. සංචාරකයන් එන පිරිස බිඳුවටත් බැහැලා නේද? ඔයගොල්ලන්ට පේන්නේ නැද්ද? තව දෙයක් කිව්වා සංචාරක ව්‍යාපාරයේ නැරඹීමට පැමිණීම අපේ සංස්කෘතිය ඉහළට ගෙන යාමට හැකියාවක් කියලා. අද ශ්‍රී ලංකාවේ සංස්කෘතිය නැරඹීම පැමිණ සංචාරකයන් ඒකටම දෙන්නේ කියලා ඔයගොල්ලෝ කොහොමද කියන්නේ? ඒගොල්ලෝ අපේ දේ විනාශ කරන්න දෙන්නේ කියලා ඔයගොල්ලෝ කොහොමද කියන්නේ? ඒ වගේම මං කිය ඒ වගේම කියන්නේ සංචාරකයන් අපේ තිරසාර සංවර්ධනයේ දායකවන්නේ කොහොමද? ඔය ඔයාලා කිව්ව ගඩොල් ලී කියලාගේ සංචාරකයන්ද? ඒ අපේ කාර්මික දැනුමෙන් නේද ලබාගත්තේ? ඒ වගේම ගෝලීය කරණය ගෝලීය සංචාරය කියලා ඔයගොල්ලෝ කිව්වා. ඒ ගෝලීය සංචාරය ගෝලීය කරණය නිසා නේද අද COVID-19 වෛරසයේ ලෝ පුරා පැතිරුණේ? ඒ කිව්වා. ඒ වගේම ඔයගොල්ලෝ කිව්වා අතීතයේ සිට මේ රටට සංචාරකයන් ආවා කියලා. ඒ එතකොට විජයගේ පැමිණීමක් අපිට ගන්න පුළුවන්. ඒගොල්ලෝ ආවේ අපේ රටේ දේවල් කොල්ල කාලා. ඒ වගේම පෘතුගීසි ලංදේශීන් ඉංග්‍රීසි අපේ රට සංචාරකයන් විදිහට ආවේ. ඒ ස්තුති. හිරු නැගේ හිරු බැසයයි එලෙසම අපගේ මේ හෝරා දෙකද දැන් අවසන් වී ඇත. ඉතින් මා ඊළඟට ආරාධනා කර සිටිනවා අප පාසලේ ගරු අධ්‍යාපන පියතුමන් වන ශිවන්ත රෞත්‍රිකෝ පියතුමන්ට ඔබතුමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට. प्रार्थना करनो अदिन नामे नामे विवाद विनिश्चित संबंध में आमान विद्यालय विद्वालपति යෝතිකා හේරත් විදුහල්පති තුමියගේ නවසරයි. ඒ වගේම විශ්ව මණ්ඩලයට සහභාගී වෙන අප පාසලේ ටැන්ටල් ලූපස් ගුරුතුමනි, පන්ති භාර නිරුෂා මාසාරච්චි ගුරුතුමියනි, මාධ්‍ය ඒකකයේ සියලුම ගුරුවරියනි, ඒ වගේම දෙමාපියනි, මාධ්‍යකයේ සියලුම ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරණ දූ පුතුනි, අද දින මේ විවාදයට සහභාගී වෙන ආදරණීය දුවේ පුතේ, ඉතින් මුලින්ම මේ අවස්ථාවට අපි ඔයගොල්ලෝ 10 දෙනෙක් සම්බන්ධ වෙලා සිටිනා ඔය මේ 10 දෙනාටම සුභපතන එක තමයි මගේ ප්‍රධානම කාර්ය මේ අවස්ථාවේදී. අපි අපි 9 වසර මේ විවාද තරඟ මේ ඕගොල්ලන්ගේ පන්තියත් එක්ක අපි ඉවර කරනවා. ඉතින් අපි දැක්කා 6 වසර ඉඳන් 9 වසර එනකන් මම හිතන්නේ මේ 8 වෙනි විවාද තරඟය අපි පැවැත්වුවේ මේ කොරෝනා කාලය තුළ. අපි අලුත් සංස්කෘතියක් අපි නිර්මාණය කරන්න උත්සාහ කෙරුවා මේ කාලය තුළ. ඉතින් ඒ උත්සාහයට තමයි අපි සහභාගී වුණේ හැම කෙනෙක්ම.
ඔගලංගේ දායකත්වය ඉතාමත් ඉහළ තත්වයක තිබුණා. ඉතින් මේ දායකත්වය නිසා තමයි අපිට පුළුවන් වුණේ මේ තත්වයට එන්න. ඔගලංගේ තිබුණු උනන්දුවත් එක්ක අවස්ථා දුන්නම ඔගොල්ලෝ අවස්ථාව ගත්තා. ඉතින් කොහොම කාලීන මාතෘකාවක් යටතේ ඔගොල්ලෝ ගොඩාක් මහන්සි වෙලා ඔයගොල්ලෝ 10 දෙනා සමහර කයව අඳුර ගන්නත් බැ මාස 3 මාර්කින් පස්සේ දකින්නේ उत्साह මේ හැම උත්සාහයකදීම දුවේ පුතේ ඔගොල්ලෝ මෙතනට ඇවිල්ලා වචනයක් කතා කිරීමම මේකට සූදානම් වීම මම දන්නවා මේ සූදානම් වීම කිව්වම මේ අවස්ථාවට එන්න කොච්චරක් ඔගොල්ලෝ මහන්සි වුණාද උදේ පාන්දර හවස රියසර්ස් ගොඩක් කරලා ඔගොල්ලෝ අතර සම්බන්ධ වෙලා ඔගොල්ලෝ අතර ගෲප් හදාගෙන ඒවා සාකච්ඡා කරමින් එකිනෙකා සමග අදහස් බෙදා ගනිමින් මම මේ කොටස මම කතා කරන්න මේ කොටස ඔයා කතා කරන්න දෙමාපියන් සම්බන්ධ වෙනවා ගුරුවරු ගුරුවරියන් සම්බන්ධ වෙනවා පන්ති බාර ගුරුවරයා සම්බන්ධ වෙන ලොකු උත්සාහයක් මේ තුල යෙදෙනවා ඉතින් ඒ හැම දෙයක්ම ඕගොල්ලන්ගේ ජයග්‍රහණයට අවසානයේදී හේතු වෙනවා ඉතින් ඒක තමයි මේ අවස්ථාවේදී අපි ලැබපු ජයග්‍රහණේ සහ පාසලක් හැටියට සහ පෞද්ගලිකව දුවේ පුතේ ඕගොල්ලෝ ලැබපු ජයග්‍රහණේ ඉතින් අද දවසේ බොහොම කාලීන මාතෘකාවක් අරගෙන ඔයගොල්ලෝ සංචාරක කර්මාන්තය ගැන අද බොහොම කතා බහට ලක් වෙන බොහොම වැටිලා තියෙන තත්වයක් ගැන කතා කරන මම මේකේ දෙපැත්ත ගැන ඔයගොල්ලෝ ලස්සනට කතා කෙරුවා මේකේ පැති දෙකක් දැක්කා අපි මේකේ වාසි සහ අවාසි ගැන කතා කෙරුවා මම පුංචි අදහසකින් ඔයගොල්ලන්ට අපේ රට ගැන ලොකු ආඩම්බරයක් ඇති වුණා නම් මෙයන් සොයා ගැනීම තුල ඔබගේ පරිශ්‍රම තුල ඔබ සූදානම් වීම තුල ඔබ දැක්කනම් ලොකු මේ අපේ රට ගැන තියෙන ආඩම්බරයක් ඇයි අපිට සංචාර කර්මාන්තයට අපි මෙච්චර රටක් හැටියට ප්‍රසිද්ධ වෙන්නේ අපේ රටේ තියෙන ඒ අවස්ථාව ඒ සම්පත් නිසායි අපේ රට ඇතුලේ තියෙන අපි මේ ලෝක සිතියමේ ප්‍රධාන තැනක් ගන්නවා මෙච්චර පුංචි රට නේ අපේ රටේ වැදගත්කමයි අපි දකින්නේ හැම අවස්ථාවක ලෝකයේ ඒ පිහිටීමයි අපි දකින්නේ ප්‍රධාන වශයෙන් කාල ගුණය දේශ ගුණය හරිත පරිසරය විවිධ පරිසර පද්ධති ඊට පස්සේ අපි දකිනවා අපි රටේ ඇතුලේ අපි දකිනවා හිම හිම නැහැ ජල ගැල්ම නැහැ ගිනි කඳු නැහැ අපිට ඊට පස්සේ අපිට මේ මොනවාද කාන්තාර නැහැ බොහොම ලස්සන පරිසරයක් අපි දකින්නේ ඉතින් මේ හැම අවස්ථාවක්ම අපිට දකින්නේ මේ අපිට හම්බ වෙන නිසා මේ රටට අපිට අපි ළඟ තියෙන නිසා මේ හැම අවස්ථාවක්ම අපි දකින්නේ ඉතින් අපි ඔයගොල්ලෝ දැක්කනම් එහෙම අපිට මේ රටේ තියෙන වැදගත්කම ඔයගලන්ට හිතුණා නම් තමයි අපි හැම අවස්ථාවකම ඔයගොල්ලෝ අද මේ සූදානම් වීම තුළ ඔයගොල්ලෝ ඒ අපේ රට ගැන ආදරයක් ඇති වුණා නම් මේ තර්කයේ දෙපැත්ත ගැන කතා කරනකොට මේ තර්කයේ දෙපැත්ත ගැන කතා කරනකොට මේ රට ගැන ආදරයක් ඇති වුණා නම් ඔයගොල්ලෝ ඔක්කොමල්ලම අද මේ ජයග්‍රහණය කිරුවටත් වඩා තව ජයග්‍රහණය කරනවා මමයි බලාපොරොත්තු වෙන්නේ දූපතේ එන්නේ පරිණත බවයි මමයි බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝ හිතන්න පුළුවන් හොඳ චින්තනයක් තියෙන හොඳ තර්කණයක් තියෙන අලුතෙන් හිතන්න පුළුවන් රාමුවෙන් පිටත හිතන්න පුළුවන් හිතලා යමක් කරන්න පුළුවන් දූපතුන් බිහි කිරීමයි අපේ බලාපොරොත්තු ඉතින් ඒ උත්සාහයට ඉතාමත් හොඳින් ඔයගොල්ලෝ සහභාගී වෙනවා මේ අවස්ථාවේ. ඉතින් ඒ ආඩම්බරය තියෙන ඔයගොල්ලෝ හැම කෙනෙක් ගැනම ආඩම්බරයි. අපි දැක්කා කතිකත්වයේ තුල එක එක තැන්වල හිටියා ඔයගොල්ලෝ 10 දෙනා ගත්තම
තව දියුණු වෙන්න තැන් අපිට විනිශ්චය මණ්ඩලයෙන් ඔයගලන්ට තේරුම් කරලා දෙයි කොයි කොයි අවස්ථාවේද කොයි කොයි අයද තව දියුණු වෙන්න ඕනේ කියන එක ඉතින් ඒ ඒ ඒ කෙසේ වෙත අද ජයග්‍රහණේ පරාජය කෙසේ වෙත ඔයගොල්ලෝ ඔක්කොමල්ලම දරුවන් හැටියට ජයග්‍රහණය කරනවා ඉතින් ඒ ඒ කොටසයි පාසලක් හැටියට අපි ලබන ජයග්‍රහණේ ඔයගලන්ව වෙන තැනකට මෙතනදි ගේනවා අපි මේ අවස්ථාවේදී මේ කාලය තුල වැටිලා ඉන්නේ නැතුව අපි පරාජ වෙලා ඉන්නේ නැතුව අපි ජයග්‍රහණය කරනවා මේ අවස්ථාවේදී මේ සම්පූර්ණ උත්සවය තුල මේ වැඩසටහන තුල ඉතින් අද මේ අවස්ථාවක් කරගන්නවා මම විශේෂයෙන් අද දින අපත් සමග එකතු වෙන විනිශ්චය මණ්ඩලයට අපි ආරාධනය පිළිගෙන අද කික්ලියාමාන විද්‍යාලයේ විදුහල්පතිතුමිය වන යුතිකා හේරත් අප විදුහල්පතිතුමිය ස්තුති කියන්න විශේෂයෙන්ම අපිත් එක්ක දිගටම සහභාගී වුණු අප විද්‍යාලයට සම්බන්ධ අපේ අපි විද්‍යාලයේ හැම අවස්ථාවකම අගය කරන අපත් සමග සෑහෙන කාලයක් ඉඳන් අවදාපේ යුතිකා මැඩම් තමයි ඔයගලන්ට උදව් වෙන ශාක්‍ය මහානාම අයියාගේ අම්මා ඒත් එක්කම ඊට ඉස්සර වෙලා ඒ වගේම තව දක්ෂ දුවෙක් හිටියා කාව්‍ය කියලා අපේ පාසලේ ඒ මේකෝද ශාක්‍යගේ අක්කා ඉතින් මේ යුතිකා මැඩම් අප ස්කූල් එක ගැන විශේෂයෙන්ම අප ස්වාමි දුවගේ පාසල ගැන විශ්වාසයක් තියෙන අප අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න විදුහල්පතිතුමී අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා හැම අවස්ථාවකම අපිට උදව් කරන දෙමාපිය මට්ටමින් සහ ඊටත් ඉහළින් අපිට උදව් කරන ඕනම අවස්ථාවක උදව් කරන විදුහල්පතිතුමියක් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ අද අපේ දරුවන් වෙනුවෙන් මම දන්නවා මේ ශාකීගේ සම්බන්ධ වීම පුල විවිධ අවස්ථාවලදී අපේ දේවල් වලට දිගටම සම්බන්ධ වෙනවා ඉතින් මේ අවස්ථාවේදී අපිට විශ්ව මණ්ඩලයට සහභාගී වෙලා අද මේ වෙලාව දීම ගැන මෙහෙවින්ම මම ස්තුතිවන්ත වෙනවා යුතිකා හේරත් විදුහල්පතිතුමියට ඒ වගේම මේ අවස්ථාවක් කරගන්නවා ලෝපෙස්සට ස්තුති කියන්න අද මේ අවස්ථාවේදී විනිශ්චය මණ්ඩලයට සහභාගී වීම සම්බන්ධව බොහොම ඉදිරියට සහභාගී වීම සම්බන්ධව පන්ති බාර ගුරුතුමියට ස්තුතිවන්ත වෙනවා අද මේ අවස්ථාවේ ඔබගේ දරුවන් පන්තියේ දරුවන්ව ඇගීමට මුල ඉඳන්ම සහභාගී වීම ගැන ඉතින් සුපුරුදු ලෙස නැවතත් පියුමි ටීචර් මේ තිසර ටීචර් ලවන්‍ය ටීචර් ඇතුළු මාධ්‍යකකේ බාර සීලුම ගුරුවර ගුරුවරයන්ට ස්තුතිවන්ත වෙනවා අපිට තව ඩිබේට් දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඉවර කරන්න මම දැන් 10 එක ඩිබේට් එකකුයි 11 එක ඩිබේට් එකකුයි විතරයි තව තියෙන්නේ ඉතින් ඉදිරියටත් ඒ කොටස හොඳටම කරනවා මම දන්නවා ඒ වගේම මාධ්‍ය ඒකේ සීලුම දූපුතුන්ට ස්තුතිවන්ත වෙනවා මෙවැනි තත්ත්වයක බොහොම ඉහළ තලයේ your work is always professional බොහොම ඔබ ඉහළ මට්ටමක මේ විවාද තරගයක් තමයි අපි අදත් දැක්කේ. ඉතින් ඒකට ප්‍රධාන හේතුව ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ මාධ්‍යකකේ සියලුම දූදරුවන්ගේ කැපවීම ඒ සෑම දෙයක්ම අගය කරනවා. ඒ වගේම නැවතත් මේ සියලුම අද සහභාගී වුණු සෑම දුවෙක් පුතෙක්වම අගය කරමින් මම නිහඬ වෙනවා. දෙවිපිහිටයි සියලු දෙනෙකුටම අද දින විනිශ්චය මණ්ඩලයේ ලෙස මෙහි පැමිණි කිකිලියාමාන මහාවිද්‍යාලයේ ගරු විදුහල්පතිනිය ලෙස කටයුතු කරන යුතිකා හේරත් ගුරුමෑණියන් හට මා ආරාධනා කර සිටිනවා ඔබගේ අදහස් ඉදිරිපත් කිරීමට සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම ගරු අධ්‍යුරුපියතුමනි උපාධ්‍යුරුපියතුමනි
එවැගේම මාධ්‍ය ඒකකයේ සියලුම ගුරු මහත්ම මහත්මාවනි මාධ්‍ය ඒකකයේ සභාපති තුමන් ඇතුළු නිලධාරී වරුනි ආදරණීය දූපතුනි සහ මේ සම්බන්ධයෙන් සයිබර් අවකාශය හරහා සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙමාපියනි ප්‍රථමයෙන්ම මා ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට මා සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ගරු අධ්‍යුරුපියතුමන් පන්තිභාර ගුරුතුමිය මාධ්‍ය ඒකකයේ ගුරුවරුන් ඇතුළු සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ඇත්තටම මේක හොඳ අවස්ථාවක් මටත් ඔබලාගේ මේ දස්කම් හැකියාවන් දැක බලා ගැනීමට අවස්ථාව සැලසීම සම්බන්ධයෙන් ඉතින් දුවේ පුතේ විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් අපේ ෆාදර් කිව්වා වගේ මම ගොඩක් වෙලාවට ඔයාලගේ මේ පහුගිය ඩිබේට්ස් ටික ගොඩාක් වෙලාවට මම අහගෙන හිටියා සමහර වෙලාවල් වලදී ඇවිල්ලා බැලුවා මොකද ශාක්‍ය මහානාම සම්බන්ධ වෙන හින්දා ඉතින් එතකොට මම විශේෂ ස්තුතියක් කරන්න ඕනේ අපේ අධිවරු පියතුමන්ට මේ වසංගත තත්ත්වයේ යටතේ කොවිඩ් 19 වසංගත තත්ත්වයේ යටතේ හැම දෙයක්ම අපෙන් ගිලිහිලා යන කාලේ කිසිම දෙයක් ගිලිහෙන්නට දෙන්නේ නැතුව ඔබලාට කිසිම දෙයක් ගිලිහිලා යන්නට දෙන්නේ නැතුව ඔබලාව මේ ඇදබැඳ තබා ගැනීම ඔබලාව මේ විදිහට ඔබලා ගැන සොයා බැලීම ඔබලාට මේ අවස්ථාවන් සලසා දීම කියන එක ඉතාම මහඟු කාර්යයක්. ඉතින් ඒ සම්බන්ධයෙන් මම විශේෂයෙන්ම අපේ අධිවරු පියතුමන්ට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමන් මේ කරන්නේ ඉතාමත්ම වටිනා කාර්යභාරයක්. මේ දරුවන් වෙනුවෙන් මම ඔබ පාසලේ දරුවෙක්ගේ මවක් වශයෙන් කතා කරනවා නම් මට ඒක විශාල අස්වැසිල්ලක්. මොකද නැත්තම් අපේ දරුවෝ වෙනත් නොහොබිනා දේවල් වලට පෙළඹෙන්න මේ අවස්ථාවක්. මොකද දරුවෝ බොහෝ සෙයින් මේ ගෙවල් ඇතුළට වෙලා හිර වෙලා එළියට බහින්න බැරුව ඉන්න කාලේ බොහෝ වැරදි දේවල් වලට නොහොබිනා දේවල් වලට අකටයුතු කම් වලට පෙළඹෙන්නට කාලයක් මේක. ඉතින් ඒ දේ ගලව ගන්න ඒ දෙයින් ඔබලාව වළක්ව ගන්න. ඔබලාට විශේෂ අවස්ථා උදා කරලා දෙන්න. සහ ඔබලාගේ තියෙන හැකියාවන් වර්ධනය කරගන්නට මේ අධිවරු පියතුමන් ප්‍රමුඛව මේ ඔබලාගේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහතු මහත්මාවන් මේ දක්වන සහයෝගය සහ මේ සකස් කරන මේ සූදානම් කරන වැඩසටහන් සම්බන්ධයෙන් මම මගේ හිස්නම ආචාර කරන සහ ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මහඟු කාර්යයක්. ඇත්ත වශයෙන්ම කියනවා නම් මම විදුහල්පතිතුමියක් වශයෙන් මමවත් මේ තරම් දේවල් මගේ දරුවෝ වෙනුවෙන් කරලා නැහැ මේ කාලය තුල. මොකද ඒකට විවිධාකාරයේ හේතු තියෙනවා. ආර්ථික සමාජමය ගැටලු ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. නමුත් ෆාද ඇත්තටම ඔබතුමා වාසනාවන්තයි මේ හැම දෙයකටම සහය දක්වන දෙමාපිය පිරිසක් ඔබ පසුපස සිටීම. ඉතින් ඒක හින්දා මම මේක අවස්ථාව කරගන්නවා. මොකද මේ වැඩසටහන් දිගින් දිගටම අහගෙන බලාගෙන ඉඳීම තුළ මම දකිනවා ඔබතුමන්ගේ තියෙන නායකත්ව ලක්ෂණ අසම සමයි. ඇත්ත වශයෙන්ම පියතුමනි ඉතාමත් ආඩම්බරයි ඉතාම සතුටුයි ඔබතුමන් මේ කරගෙන යන කාර්යයට. ඔබතුමන්ට තව තවත් මේ වගේ සත්කාරයන් කිරීමට අවස්ථාව වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් මම එන්න මගේ මාතෘකාවට. දැන් අද දුවේ පුතේ 9 පන්තියේ මට ගොඩක් සන්තෝසයි මේ චූටි දුවල පුතාලා බොහොම ලස්සනට බොහොම මුකරි විදිහට අද ඕගොල්ලන්ගේ වීඩියෝ එක ඉස්සරහා කතා කරා. ඉතින් හරිම සතුටුයි හැම දෙනාම. මම මේ කියන්නේ 10 දෙනා ගැනම. 10 දෙනාම බොහොම හොඳයි. 10 දෙනාම මේ වෙනකොට ජයග්‍රාහකයන් දුවේ පුතේ. ඔයාලා මේ අවස්ථාව ලබා ගැනීමම මේ අවස්ථාවට ඉදිරිපත් වීමම ජයග්‍රහණයක්. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ මේ පන්තියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකගෙන් තේරිලාව 10ක්නේ. එතකොට එතනම ඔබ ජයග්‍රහණය කරලා ඉවරයි. ඉතින් එතකොට ඔබ විවිධාකාරයෙන් එක එක මට්ටම් වලින් ඔබලාගේ තිබෙන හැකියාවන් දක්ෂතාවයන් පෙන්වයි. ඉතින් හරිම සන්තෝසයි දුවේ පුතේ. ගොඩක්ම සතුටුයි. ඉතින් මම ඔබලාට සුබ පතනවා. ඔබලාගේ තියෙන මේ හැකියාවන් දක්ෂතාවයන් ඔප්නංවා ගනිමින් තව තවත් ඉදිරියට යන්නට ඔබලාට වාසනාව ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එතකොට මම විශේෂයෙන්ම දැක්ක බොහොම අපි කියමුකෝ පට්ටංගමුකෝ මුලින්ම ධනාත්මක කරුණුවලින් එතකොට ධනාත්මක කරුණුවලින් පටන් ගන්නවා නම් ඔබලාගේ මේ තිබ්බ මේ ලකුණු දෙන
අනු පිළිවෙල අනුව ඔබලාට තිබ්බ මාතෘකාවට උචිත මූලාශ්‍රමේ දත්ත ඉදිරිපත් කිරීම. ඒ අතින් ඔබ සියලු දෙනා ඉතාම ඉහළින් හිටියා. ඉතාම අනර්ගයි. ඔබ සියලු දෙනාම මේ මාතෘකාවට උචිත පරිදි විවිධ දත්ත විවිධ මූලාශ්‍රයන් සොයා ගනිමින් විවිධ පින්තූර, ඡායාරූප, එතකොට ප්‍රස්තාර ඒ වගේ නොයෙකුත් දේ මම දැක්කා. ඉතින් ඉතාමත්ම හොඳයි. ඉතාම ඉහළින් ඉන්න ඕගොල්ලෝ ඒ කරුණු ගැන සාකච්ඡා කරනකොට කතා කරනකොට ඒ වගේම ඔබලා ඉතාම හොඳින් කතා කළා, ඔබලාගේ අදහස් ඉදිරිපත් කරා, තර්ක බින්දා. තව පොඩි පොඩි දේවල් ටිකක් එකතු කරොත් හොඳයි කියලා හිතෙනවා මට. මෙන්න මේ දේවල් ඔයාලා හදාගත්තොත් ඔයාලට ඔයාලගේ ඉදිරි ඉතාමත්ම පැහැදිලි, ඉතාම හොඳ ගමනක් යන්නට පුළුවන්. ඉතින් ඒක හින්දා මම තව කරුණක් දෙකක් ඉදිරිපත් කරන්නම්. දැන් දුවේ පුතේ අපි මේ කතා කරනකොට අපි විශේෂයෙන්ම විවාද තරඟයකදී අපි ඕගොල්ලන්ගේ කතාව, ඕගොල්ලන් ඉදිරිපත් කරන කරුණු හා සමගාමීවම අපි බලනවා ඕගොල්ලන්ගේ මුහුණේ ඉරියව්, කියන්නේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස්, හරි, ඒ වගේම අංග චලන, ජෙස්චර්ස්, ඒ වගේම හඬ උස්පහත්වීම්. හඬ උස්පහත්වීම් ඒක ගැනත් අපි අවධානය යොමු කරනවා විශේෂයෙන්ම විවාද තරඟයකදී. ඒ කියන්නේ ෆේස් පෝස් ඇන්ඩ් ටෝන් ඔෆ් යෝර් වොයිස්. අන්න ඒ ටික ගැනත් පොඩි අවධානයක් යොමු කරන්න මේ දුවල පුතල හැමෝගේ මේ තිබ්බා අඩු වැඩි වශයෙන් තිබ්බා. මම කියන්නේ තවත් ඔයාලට මේක වඩා වර්ධනය කරගනිමින් හොඳ කතිකයෙක් වෙන්න, හොඳ විවාද තරඟයක හොඳ තැනක ගිහින් මීට ඉහළ තලයට ගිහිල්ලා තර්ක කරන්න, විවාද කරන්න අවස්ථාව ලබා ගන්න නම් චුට්ටක් ඕගොල්ලෝ මේවා උපමට්ටම් කරගත යුතු තැන් කියලා හිතිච්ච දේවල් තමයි මම මෙවලට ඉදිරිපත් කළේ. ඉතින් දුවේ පුතේ මේකට හොඳම තැන දේ තමයි මම මෙවලට පොඩි ඉඟියක් දෙන්නම්. කන්නාඩි ඉස්සරහට යන්න, තනියම ගිහිල්ලා කන්නාඩි ඉස්සරහ ගිහින් කතා කරන්න, ඔයා ඔයාටම කතා කරන්න. එතකොට ඔය ටික ඔක්කොම හැදෙනවා, ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් ටික හැදෙනවා. මොකද තමන්ට තමන්ව පේනවා, මගේ මුහුණේ ඉරියව් කොහොමද, මම මේක කොහොමද හදාගන්න ඕනේ, මගේ අංග චලන කොහොමද, මම කොහොමද මේවා වෙනස් කරගන්න ඕනේ. ඒ කියන්නේ ස්වභාවික අංග චලන එන්න ඕනේ අපිට. අපි හිතාමතා අතපය විසි කරන්නේ නැහැ කියන එක බලාගෙන ඉන්න කෙනාට පේන විදිහට අංග චලන හදාගන්න ඕනේ අපි. එතකොට අපි කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා කතා කරනවා නම් අපිට පේනවා අපේ මොකක් හරි වරදක් තියෙනවනම්, අපේ හොඳක් තියෙනවනම් අපිට පේනවා මම මේක දිගටම කරගෙන යනවා, මම මේක හදාගන්න පුළුවන්. එතකොට ඔයාලා හොඳ කතිකයින්ද මම මේ කියන්නේ. කතික තරඟයකට ඔබ ඉදිරිපත් වුණත්, විවාද තරඟයකට ඉදිරිපත් වුණත් මං හිතනවා ඔයගොල්ලන්ට මේක හොඳ ඉඟියක් වේවි කියලා. ඉතින් එතකොට ඊට අමතරව මට කියන්න තියෙන්නේ මාතෘකාවට අදාළව කතා කරා ඕගොල්ලෝ, හොඳින් කරුණු ඉදිරිපත් කළා, ඒ වගේම ඕගොල්ලන්ගේ ඔය අංග චලන ඉරියව්වේ හැම දෙයක්ම තිබ්බා. ඒ හැම දෙයක්ම තිබ්බා, මේ කිසි දෙයක් නැතුවා නෙමෙයි, දහ දෙනාගෙම තිබ්බා. තව චුට්ට චුට්ට අපි ඔව උපමට්ටම් කරගනිමු. එතකොට අපි ඉතාම විශිෂ්ට කතිකයෙක් වෙන්නට පුළුවන් වේවි. ඉතින් බොහොමත්ම සන්තෝසයි දුවේ පුතේ. හැබැයි මෙතනින් මේක අත්හරින්න එපා. දැන් ඔබලාගේ අධ්‍යුරු ප්‍රතුමාන් ඔබලාට ඉතාමත්ම විශේෂ අවස්ථාවක් මේ ලබා දීලා තියෙන්නේ. මොකද දැන් ඕගොල්ලන්ට පුළුවන් ඕකේ දෙවන පියවරට යන්න, තෙවන පියවරට යන්න. ඒ කියන්නේ පාසල ඇතුලේ පන්ති මට්ටමින් තරඟ කරන්න පුළුවන්, අන්තර් පාසල් තරඟ වලට යන්න පුළුවන්, අන්තර් කලාප, අන්තර් පළාත්, සමස්ත ලංකා දක්වා යන්නට ඔබලාට පුළුවන්. ඔබලාගේ පාසල තුල විවාද කණ්ඩායමක් සකස් කරගන්නට ඒක ඉතාම හොඳ අවස්ථාවක්. මොකද පාසලකට ආභරණයක් වගේ, පාසලකට ආභරණයක් වගේ පාසලට විවාද කණ්ඩායමක් ඉන්නවා කියන එක. ඉතින් ඒක හින්දා මේක මහඟු අවස්ථාවක් වේවි කියලා මම හිතනවා. මොකද ඔබලාගේ දැන් 6 පන්ති ඉඳන් 11 පන්තිය දක්වාම විවාද තරඟ පවත්වලා හොඳම කතිකයා තෝරලා, හොඳම විවාද කණ්ඩායම තෝරලා දැන් සම්පූර්ණයෙන් පසුබිම සකස් කරගෙන හමාරයි. ඉතින් තියෙන්නේ අපිට විවාද පාසලට විවාද කණ්ඩායමක් සකස් කර ගැනීමට පමණයි කියලා මම හිතනවා. ඉතින් ඒ අවස්ථාවත් උදා කරගන්නට පියතුමන් ඇතුළු ගුරු මහත්මවන් සියලු දෙනාටම ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් දුවේ පුතේ ඔබ සියලු දෙනාටම සුභ අනාගතයක්, වාසනාවන්ත ජීවිතයක්, නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහිත ජීවිතයක් ගත කරන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.
अपगे आराधने पिलगानमें विनीश मंडले लेस मेहिसपेमिनी डैंटर लोपेस गुरुतुमंट मा आराधना कर सिटिनवा ओबतुमंगे अधा सिद्धिरपत करन लेस ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. අද දින පැවතු මෙම විවාද තරඟයේ විනිශ්චය කිරීමට පැමිණ සිටින නූ කිකිලියාමාන විදුහලේ විදුහල්පතිනි ගරු යුතිකා හේරත් ගුරුතුමියනි ඔබගෙන් අවසරයි. අප පාසලේ නියමුවානන් වන අප ආදරණීය අධිරූපීතුමානනි ඔබ වහන්සේගෙන් අවසරයි. අද දින මෙම වැඩසටහනේ යෝජිත පිළේ योजक पिले सीएलु सामाजिक अंगेन्द प्रतियोजक पिले सीएलु सामाजिक अंगेन्द अवसराय अप पासले माध्येकके खानिष्ट सहज्येष्ठ सामाजिक अंगेन्द माध्येकके बारव सिटिन सीएलुम गुरुवर गुरुवरियन्गेन्द अवसराय मा आदरणीय गुरु सहोदर सहोदरियनी दिमापियनी आदरणीय दरुवनी ඔබ සියලු දෙනාගේ අවසරයි ප්‍රථමයෙන් මාහට මෙම අවස්ථාව ලබා දීම පිළිබඳව අප පාසලේ මාධ්‍ය ඒකකයේ ඒකකයේ බාරව සිටින පියුමි ගුරුතුමිය ඇතුළු සියලු දෙනාට මාගේ හදපිරි ස්තුතිය හා සුබ පැතුම් එක් කරන්නේ ඉතා සතුටිනි. ඉතින් අද දින අපේ විනිශ්චය මණ්ඩලයට පැමිණ සිටින ගරු විදුහල්පතිනි යුතිකා හේරත් මහත්මිය ගැන මා යමක් කිවිය යුතුයි. මම 2016 වසරේ අප ස්වාමි දූගේ පාසලට පැමිණි අවස්ථාවේ මාගේ කල්පනාව නිවැරදි නම් අගෝස්තු හෝ ජූලි මාස වල අප පාසලට අධීක්ෂණයට පැමිණෙනවා දෙපාර්තමේන්තුවෙන් අධීක්ෂණයට පැමිණෙනවා. එම අවස්ථාවේ මම මාව පළමුවන වතාවට අධීක්ෂණයට ලක්වන්නේ මෙතුමිය විසින්. ඉතින් ඇය මට ධනාත්මකව යමක් පැවසුවා. ඒ තමයි පන්තියේ තිබෙන සුදු ලෑල්ල පාවිච්චි කරන්නේ කොහොමද. ඉතින් දැනට අවුරුදු 5ක් 6ක් විතර මා පාසලේ රැඳී සිටිනවා. ඉතින් අද වෙනකන් මා සුදු ලෑල්ල භාවිතා කරනකොට මේ යුතිකා හේරත් මහත්මිය කියා දුන් එම ඕදන ධනාත්මකව පාවිච්චි කරනවා. මම ඉතා අවධානයෙන් සුදු ලෑල්ලේ ලියනවා කොහෙහිදවත් අපහැදිලි බවක් ඇති නොවෙන්න. ඉතින් මම මේ අවස්ථාවේදී මෙතුමියට මාගේ හදපිරි ස්තුතිය දැනට දැන් ප්‍රකාශ කර සිටිනවා. ඉතින් ආදරණීය දුව දරුවනි අද අපි මේ විවාද තරඟය විනිශ්චය කිරීමට නිර්ණායක භාවිතා කරා. නිර්ණායක පහක් භාවිතා කරා. ඒවා භාෂාව භාවිතය හා උචිත අංග චලන භාවිතය, මාතෘකාව පිළිබඳව අවබෝධය, මාතෘකාවට උචිත මූලාශ්‍රමයේ දත්ත ඉදිරිපත් කිරීම, තර්ක බිඳීමට ඇති හැකියාව සහ නියමිත කාලයට අවසන් කිරීම. ඉතින් මාගේ තරඟකරුවනි ඔබට මම යමක් කිවිය යුතුයි. ඒ තමයි ඔබ මාතෘකාව පිළිබඳව අවබෝධය ඉතා හොඳයි. නමුත් අපගේ නායකයන් දෙපළ විසින් එම මාතෘකාව පිළිබඳව ආරම්භයේ කිසිම විදියකින් ඉන්ට්‍රොඩක්ෂන් එකක් එසේ නැත්තම් විචාරයක් දුන්නේ නැහැ. ඉතින් ඒකත් ඔබගේ අනාගතයේදී ඔබ යම් විවාද තරඟයක් කරන විට ඔබ එය අනිවාර්යයෙන්ම කරන්න. එතකොට ඔබගේ පිළට හම්බ වෙන ලකුණ තව වැඩිවීමක් වෙයි. ඉතින් මෙම නිර්ණායක මත ඔබගේ විවාද සටන ඉදිරිපත් කිරීම ඉතා අනර්ගයි. එමෙන්ම යෝජක පිළේ තර්කය සහ ඔවුන් විසින් ඉදිරිපත් කළ දත්ත ඉතා විශිෂ්ටයි. එයට පිළිතුරු හැටියට ප්‍රතියෝජක පිළෙන් තර්ක බිඳීම් වලට භාවිතා කළ කරුණුද ඉතා ප්‍රශංසනීයයි. ඉතින් මා ආදරණීය දරුවනි අද දින ඔබගේ විවාද හැකියාව දුටු සියලු දෙනා විශ්මයට පත් වීම අහන්නත් දෙයක්ද. ඔබගේ හැකියාව දැක අපද යම් උපමට්ටමකට ලක් වූවා. ඔබගේ හැකියාව විශිෂ්ටයි. ඔබ දස දෙනාම
उपमट्टम लकू मेनिक अदासमट बलावृत्त जय पराजय ज्ञान सितीमट वडा उबगे संगवी तिबुनु कुशलता वैली දැක්වීමට ලැබූ අවස්ථාවකයි මේක සිතන්න. ඔබගේ දෙමව්පියන් ඉදිරියේ ඔබ කළ මේ විශිෂ්ට තර්කය දැක ඔවුන්ගේ ඔවුන් කොපමණ සතුටු වුවාද කියා ඔවුන්ගේ දැස් දිහා බලා තේරුම් ගන්න. ඔබේ වයසේ මම නම් මෙච්චර දක්ෂ කතිකෙක් නෙවෙයි. තාමත් එහෙම නැහැ. තාමත් මා ස්ටේජ් ෆියර් කියන එක අත්විඳින කෙනෙක්. ඉතින් ඔබගේ තර්ක ඉදිරිපත් කිරීම මටවත් කළ හැකි දෙයක්ද කියලා මම හිතනවා. ඉතින් මෙම අවස්ථාව ඔබට ලබා දුන් අපහට ලබා දුන් අප පාසලේ අදියුරු පියතුමනි ඔබ වහන්සේට ස්තුතිය පුද කරමින් ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. අප පාසලේ මාධ්‍ය ඒකකයේ සියලුම දෙනා ඉතා කැපවීමෙන් කරන මෙම සත්කාරය තව තවත් ඉදිරියට ගෙන යාමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් සියලු තරඟකරුවන්ට ආශිර්වාද කරමි. ඔබගේ කතිකත්වය විශිෂ්ටයි සහභාගීත්වයයි වැදගත්. මාහට මෙම අවස්ථාව ලබා දීම පිළිබඳව අදියුරු පියතුමා ඇතුළු සියලු දෙනාට මා මාගේ කෘතඥතාවය පුද කරමින් මාගේ අදහස් දැක්වීම අවසන් කරමින් නිහඬ වෙමි. ස්තුති ඔබ සැමට ජේසු පීටයි තෙරුවන් සරණයි. මේ ළඟට ගුරු මණ්ඩලයේ අදහස් දැන ගැනීම සඳහා අප පාසලේ ගුරුවරයෙකුට හෝ ගුරුවරියකට මා ආරාධනා කර සිටිනවා ඔබගේ අදහස් ඉදිරිපත් කරන ලෙස. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කර සිටිනවා. අද විනිශ්චය මණ්ඩලයේ ලෙස පැමිණි ඔබ සියලු දෙනාගෙම අදේ රුපියතුමනි ඔබගෙන් ඔබගෙන් ඇතුළුව මෙහි පැමිණ සිටින අපේ සහෝදර ගුරු මණ්ඩලයේ සියලු දෙනාගෙම ආදරණීය දරු දැරියනි ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. අද අපේ මේ විවාද තරඟාවලියේ නවවෙනි විවාද තරඟයේ තමයි පැවැත්වුනේ. ඉතින් අදත් වෙරඳා වගේම දරුවෝ ටික ගොඩාක් මහන්සි වෙලා හරිම ලස්සනට මේ විවාදය සංවිධානය කරලා තිබුණා. ඒ වගේම යෝජක සහ ප්‍රතියෝජක පිළ දෙකේම නායකයන් ඇතුළුව සිසු සමාජිකයන් සියලු දෙනාම තමන්ගේ උපරිමයෙන්ම ඒ කටයුත්තේ නියලුණා. ඕගොල්ලෝ හැමෝටම සුබ පතනවා. අදා ගන්න බෑ ළමයි මෙච්චර දක්ෂයිද කියලා. ඉතින් ඕගොල්ලෝ හැමෝටම පැහැබර අනාගතයකට ආශිරි පතනවා. ඒ වගේම ජය පෙරදුම දෙකම බාර ගන්න අපි සූදානම් වෙමු. ඔගොල්ලෝ හැමෝම දිනු මේ තරගයට සහභාගී වෙච්ච වෙලාව ඉඳලා ඔගොල්ලෝ හැමෝම දිනු ඔගොල්ලෝ දිනලා ඉවරයි. දිනුමත් සාමකාමීව සමරන්න, පෙරදුමත් සාමකාමීව සමරන්න. පෙරදුම තමන්ගේ ඊළඟ දිනුමට මාර්ගයේ විදියට සකසා ගන්න. හැමෝටම ගොඩාක් ස්තුති අවස්ථාව ලබා දුන්නට ඔගොල්ලෝ හැමෝටම සුබ පතනවා. ස්තුති. අපගේ මෙම තරගය සාර්ථක කර ගැනීමට උපකාර කළ දෙමව්පියනි ඔබගේ අදහස් දැන ගැනීමයි දැන් ඉදී ඇත්තේ. ඒ සඳහා මේ ලිපිලේ කවර හෝ දෙමව්පියෙකුට මා ආරාධනා කර සිටිනවා ඔබගේ අදහස් ඉදිරිපත් කිරීමට.
අදහස් ඉදිරිපත් කිරීමට. ආයුබෝවන් සුභ සන්ධ්‍යාවක් වේවා අප ස්වාමි දූගේ විද්‍යාලයේ අධිවරු පියතුමනි උපාධිවරු පියතුමනි ඒ වගේම විනිශ්චය මණ්ඩලයේ වෙනුවෙන් පැමිණි ආචාර්යවරුනි පන්ති භාර ගුරුතුමියනි මෙම අවස්ථාවට සහභාගී වන අනිකුත් විද්‍යාලයේ අනිකුත් ආචාර්යවරුනි ඒ වගේම ප්‍රතියෝජක පිලේ සහ යෝජක පිලේ ආදරණීය දරු දැරියනි මාධ්‍ය ඒකකයේ දරු දැරියනි දෙමාපියවරුනි මෙයට සම්බන්ධ වන අනිකුත් පාසලේ සියලුම දරු දැරියනි ඇතෙන්ම මම හිතන්නේ මේ කතාව කියන්නට ඕනේ රජයේ පවා මේ වෙලාවේ අපේ රටේ අධ්‍යාපනය අතහැරලා දෝ කියලා මට හිතෙනවා එවන් අවස්ථාවකදී අප ස්වාමිදුගේ විද්‍යාලයේ අධිවරු පියතුමන් තමන්ගේ විද්‍යාලයේ දරු දැරියන් තමන් වෙත නතු කර ගැනීම සඳහා එහෙම නැත්නම් ඇද බැඳ ගැනීම සඳහා මෙවැනි වැඩසටහන් මෙවැනි ක්‍රියාකාරකම් ඔස්සේ ගන්නු ලබන මෙම ක්‍රියාව ඉතාමත්ම අගය කොට සලකනවා ළමයා දරුවා තමන්ගෙන් ගිලිහෙන්නට නොදී විද්‍යාලෙන් ගිලිහෙන්නට නොදී මේ ආකාරයෙන් හෝ ළමයා සමග සම්බන්ධ වී විවාද කණ්ඩායම් වලට කතික තනග වලට යොමු කරමින් ඔබතුමන් ගන්නා උත්සාහය ඉතාමත්ම අගය කොට සලකනවා ඒ වගේමයි අධීරු පියතුමනි මට මතක් වෙනවා 1983 වගේ අවුරුදු වල මම අප විද්‍යාල විවාද කණ්ඩායමේ හිටියා ඒ කාලේ අපිට හම්බුණු මාතෘකාව තමයි සංවර්ධනයේ හොඳ සහ නරක අපි කවදාවත් දිනුවේ නැහැ මොකද අපිට හම්බුනේ සංවර්ධනයේ නරක පැත්ත ගැන කියන්නේ අපිට කවදාවත් දිනන්නට හම්බුනේ නැහැ මොකද ඒ කාලේ තමයි රටේ සංවර්ධනයේ මූල ආරම්භය කඩිනම් මහවැලිය ආයෝජන ප්‍රවර්තන බලාගාර මම්මාවත්ගේ දේවල් හැදුනේ මම මේ දරුවන් වෙනුවෙන් මේ විනාඩිය කතා කරන්නේ නමුත් මට දැන් හිතෙනවා දරු පියතුමනි අදුරු පියතුමනි එදා අපි ප්‍රතියෝජක පිලේ සිට සංවර්ධනයේ නරක ගැන කතා කරා අවුරුදු 40කට පස්සේ එවැනි දේවල් අද දින අද වර්තමානයේ මේ වර්තමානයේ සිදුවී ඇති ආකාරය අපිට හුස්ම ගන්නට තිබෙන ඔක්සිජන් ප්‍රමාණය කොච්චර අඩු වෙලාද අපිට බීමට තිබුණු පිරිසුදු ජලය කොතරම් අඩු වෙලාද අපේ රට කොතරම් කොන්ක්‍රීට් වෙලාද ඒ වගේ දේවල් සම්බන්ධයෙන් එදා අපි කතා කරා නමුත් ඒවා අද තමයි ප්‍රායෝගිකව ඇත්ත වෙලා තියෙන්නේ මං මුලින්ම ස්තුතිය පුද කරනවා මෙම මෙවැනි විවාද කණ්ඩායමක් සකස් කොට එක එක පන්ති වලින් විවාද කණ්ඩායම් සකස් කොට ළමයින්ගේ දරුවන්ගේ ක්‍රියාකාරකම් මැනවින් පිළිබිඹු කිරීමට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් අප විද්‍යාලයේ ස්වාමිදූගේ විද්‍යාලයේ ගරු ඒ වගේම නියෝජ්‍ය අධිවෘපියතුමන්ට ඒ වගේම මෙම අවස්ථාවට පැමිණි විනිශ්චය මණ්ඩලයේ ගුරු දෙපළට ඒ වගේම පන්ති භාර ගුරුතුමියට ඒ වගේම ආචාර්යවරුන්ට දෙමාපියවරුන්ට ප්‍රතියෝජක පිලේ සහ යෝජක පිලේ සියලුම දරුවන්ට සහ මෙම අවස්ථාවට සහභාගී වූ මේ සූම් තාක්ෂණයේ ඔස්සේ සහභාගී වන සියලුම දෙමාපියන්ට සහ අනිකුත් දරුවන්ට මම 9S3 පන්තියේ තෙහානි කාව්‍ය වික්‍රමසූරියගේ පියා MBJ වික්‍රමසූරිය මම වලපටි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අනුයුක්තව ග්‍රාම නිලධාරීවරයෙක් කැටියට සේවය කරනවා බොහොමත්ම ස්තුතියි බොහොමත්ම පිං ඔබතුමාලාට සියලු දෙනාටම සුබ අනාගතයක් කියා ප්‍රාර්ථනා කරමින් මා නියඬ වෙනවා බොහොමත්ම ස්තුතියි ස්තුති දෙමාපියනි ජයග්‍රහණය යනු තරඟයේ සාර්ථකත්වය ඉතින් දැන් යදී ඇත්තේ මේ දෙපළෙන් කවුරුන්ද ජයග්‍රහණය කරන්නේ යන පිළිතුර ඉදිරිපත් කිරීමයි අද දින තරඟ වදින්න ලැබූ මේ දෙපළෙන් ජයග්‍රහණය කරන්නේ යෝජක පිළද එසේත් නැතිනම් ප්‍රතියෝජක පිළද අද දින පවත්වන ලැබූ මේ සයිබවාදයේ
ජයග්‍රහණ හිමිවරුනි ලකුණු 81ක ප්‍රමාණයක් ලබාගත් ප්‍රතියෝජක පිළයි. එසේම අප දෙන්නම තරගයේ හොඳම කතරේ වෙන විනිශ්චය මණ්ඩලය විසින් තෝරාගෙන ඇත. මේ දෙපළෙන් හොඳම කතිකයා වනුයේ ප්‍රතියෝජක පිළෙන් තරඟ වදින් ලැබූ අමෝද්‍ය සහෝදරයයි. අපගේ වාද විවාද තරඟයේ එක් එක් සිසුව පිළිබඳ තක්සේරුවක් ඉදිරිපත් කිරීමට ලුතිකා ගුරුමෑණියන්ටයි මාගේමින් ගෞරවණීය ආරාධන දලගෙන වෙන වෙනම ලියාගෙන තියෙනවා මම ඒක කියන්නම් හැබැයි මේ කිසිම දෙයකින් ඔගොල්ලෝ අදහරයට නම් පත් වෙන්න එපා පුතේ ඔයාලගේ ඔක්කොගේම අර අපේ ෆාදර් කිව්වා වගේ ඔයාලගේ ඔක්කොම තියෙන පොසිටිව් සයිඩ් එක තමයි ධනාත්මක පැත්ත ඔයාලාගේ ගොඩාක් හොඳ තියෙන්නේ අපි 90%ක් දකින්නේ ඔයගොල්ලන්ගේ හොඳ දැන් මේ හැදෙන්න ඕනේ කියලා 10%ක් හිතනවා අන්න ඒ ටික තමයි මේ කියන්නේ එතකොට මං කියන්නම් මේ ටීම් A එකේ ජනිදු පුතා ලීඩර්. එතකොට පුතේ ඔයා හොඳටම හොඳයි හොඳින් කතා කළා. ඔයාගේ ඉදිරිපත් වීම හොඳයි. ඒ හැම දෙයක්ම හොඳයි. එතකොට මට හිතුණා ඔයා චුට්ටක් කොලේ බැලුවා වැඩිද කියලා. එතකොට අපි දැන් සූක්ෂම වෙන්න ඕනේ පුතේ. අපි කොලයක් බලනවා නම් මේ හැම දුවෙක් පුතෙක් මහගෙන ඉන්න අපි කොලයක් බැලුවත් ඒක අල අහගෙන ඉන්න කෙනාට බලාගෙන ඉන්න කෙනාට අපි මේ කොලේ බලනවා කියන එක නොපෙනෙන්න අපි ඒක කරමු. එහෙම වුණොත් ගැටලුවක් නැහැ. ඉතින් ඒකින්ද චුට්ටක් ඒක හදාගන්න පුතා. එතකොට අර මං කිව්වා වගේ අර මේ අපි හැමෝම කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් පුරුදු වෙමු දුවේ පුතේ. එතකොට අපේ අර අපේ මේ අතාත්වික වෙන අංග චලන තියෙන unusual gestures අපි දැන් මම මෙහෙම ඔහොම ඔහොම කරොත් එහෙම අර ඒක හරි unusual නේ දැන් මං කතා කරන ගමන් මගේ අත ආවොත් හරි අන්න ඒවා අපිට ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් අපි කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙමු මොකද මම මේක අත්දැකීමෙන් කියන්නේ ඇත්තම කතාව කියනවා නම් මමත් හොඳ කතිකෙක් නෙමෙයි මටත් අමාරුයි කතා කරගන්න ඉතින් එතකොට චුට්ට මමත් ඔහොම තමයි කතා කරලා කරලම තමයි මේ මට්ටමට හරි යන්තම් මේ චුට්ටක් කතා කරගන්න හරි පුරුදු වෙන්නේ. ඉතින් ඒකින්ද අපි පුළුවන් තරම් කතා කරලම තමයි මේක අපි හදාගන්න ඕනේ. එතකොට හඬ පාලනය. අපි හැමතිස්සෙම හඬ උස් පහත් වෙන විදිහ අපි ස්ට්‍රෙස් කරලා කියන්න ඕනේ තැන්වලදී අපි මේ කියන්නේ බර කරලා ගැඹුරු කරලා කියන්න තැන් ඕනේ තැන්වලදී එහෙම කියන්න ඕනේ. එතකොට අන්න ඒ දේ ගැන මේ හැමෝටම මම මේ පොදුවේ අවවාදය දෙන්නේ අන්න ඒ තැන්වල හරි අපි එක විදිහටම නිකන් කතාවක් කියාගෙන යනකොට උනත් අපි අර කතන්දරයක් අපි කාට හරි කියනකොට උනත් අපි එක පාරට සමහර වචන වැඩියෙන් හයියෙන් කියන සමහර ඒවා ටිකක් හෙමීට හඬ පහත් කරලා කියනවා. අන්නේක අර ස්ට්‍රෙස් කරන්න ඕනේ තැන්වල ස්ට්‍රෙස් කරන්න ඕනේ. එතකොට අන්න ඒ විදිහට අපි හඬ උස් පහත් කරමින් කතා කරන්න ඕනේ කතිකයේ ගුණහම. එතකොට ඒක ගැන චුට්ටක් බලන්න. එතකොට දැන් අපි අර අපේ ලොප්පෙස්ස මතක් කරා වගේ අපි නිර්ණායක පහක් යටතේ තමයි ඕගොල්ලන්ට ලකුණු දුන්නේ. එතකොට භාෂාව භාවිතය හා උචිත අංග චලන කියන එකේදී මම මෙහෙම කියන්නම් මම ඔක්කොම අල්ලත් එක්කම කතා කරන්නම්. එතකොට මට එතනදී මම ස්වභාවික අංග චලන බොහෝ දුරට දැක්කේ සහ භාෂාව භාවිතය ගොඩක් හොඳින් තියෙනවා කියලා මට හිතුනේ මේ අමෝද්‍ය පුතාගේ. අමෝද්‍ය පුතාගේ ස්වභාවික අංග චලන තිබ්බා. එයා අර පුරුදු පුහුණු වෙච්ච හෙම්හෙන් අත විසි කරන එක නෙමෙයි එයාගේ වචනත් එක්ක එයාගේ අත ආවා. එතකොට එයාගේ බොහොම හොඳට තිබ්බා අනික් අයගේ නොතිබ්බා නෙමෙයි. එතකොට අනික් අය තව තමුන්ගේ මේ අංග චලන සහ භාෂාව භාවිතා කරනකොට අපි අර මම ওই කියපු කරුණු ගැන පොඩ්ඩක් සැලකිලිමත් වුණොත් හොඳයි කියලා හිතෙනවා. එතකොට මාතෘකාව පිළිබඳ අවබෝධය ගැන කතා කරගෙන යනකොට පුතේ මාතෘකාව ගැන මට ඉස්සෙල්ලත් ඒක මගේ ඔළුවට ආවා. ඒක ලෝපෙස්ස අපේ නිවැරදිවම ඔබලා වෙත ඉදිරිපත් කළා. අපි මේ මාතෘකාව යටතේ කතා කරන්න කියන එක අපි කියන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි මෙන්න මේක. එතකොට දැන් ඔයාලා ඉස්සෙල්ලාම කතා කරන්නේ ටීම් ඒ එකනේ යෝජක පිළනේ. එතකොට ඔයාලා කියන්න ඕනේ අපි යෝජක පිළ වශයෙන් මෙන්න මේ මාතෘකාව ඔස්සේ තමයි අපි කතා කරන්නේ කියන එක.
එතකොට ඒ දේ උනා මදි කියලා මට හිතුණා. එතකොට ඒක විශේෂයෙන්ම අපේ නායකයාගේ වගකීමක්. නායකයා තමයි පළවෙනියෙන්ම කතා කරන්න පටන් ගන්නේ තමන්ගේ පිළපැත්තෙන්. එතකොට නායකයා විශේෂයෙන්ම මම මේ මාතෘකාව යටතේ මම සහ මගේ පිළ කතා කරන්නේ මෙන්න මේ මාතෘකාව යටතේ කියන එක කියලා ඒ ගැන හැඳින්වීම කරලා පටන් ගත්තා නම් හොඳයි. එතකොට මාතෘකාව පිළිබඳ අවබෝධය තව ටිකක් වැඩි වුණා නම් හොඳයි කියන අදහසේ මම හිටියා. ඊළඟට මාතෘකාවට උචිත මූලාශ්‍රමයේ දත්ත ඉදිරිපත් කිරීම අතින් නම් ඔයාලා ඉතාම ඉහළයි. ඔයාලා ලස්සන පින්තූර හොයාගෙන තිබ්බා. එතකොට මොනවාද ප්‍රස්තාර ග්‍රාෆ්ස් හොයාගෙන තිබ්බා, චාර්ට්ස් හොයාගෙන තිබ්බා නේද? එතකොට මම දැක්ක විවිධාකාරයේ චාර්ට්ස්, ලයින් චාර්ට්ස් දැක්ක, බාර් ග්‍රාෆ්ස් දැක්ක. එහෙම ඉතාම හොඳයි. ඒ ගැන ඔබලා බොහෝ මහන්සි වෙලා තියෙනවා. ඒක ගොඩාක් දුරටම හොඳයි. ඊළඟට මෙන්න මේ තර්ක බිඳීමට ඇති හැකියාව කියන එක පුතේ අපි තුන්වෙනි කතිකයා, සිව්වෙනි කතිකයා සහ නායකයා දෙවෙනි වටේ දින තර්ක බිඳේ නේද? එතකොට මට හිතුණා පුතේ ඔයාලා දැන් අර පළවෙනි බෙල් රින් එක ගියාට පස්සේ තමයි තර්ක බිඳින්න පටන් ගත්තේ නේද? එතකොට සමහර විට ඔයාලට දැන් තර්ක දැන් එක තර්කයක් බිඳුත් එක ලකුණු ප්‍රමාණයක්, තර්ක දෙකක් බින්දොත් ලකුණු වැඩි වෙනවා, තුනක් බින්දොත් ලකුණු වැඩි වෙනවා නේද? එතකොට ඔයාලා මොකද කරන්නේ? මේ කරුණු මාතෘකාව හඳුන්වා දෙදී ඉඳලා හරි මේකට අදාළව මොනවා හරි කතා කරමින් ඉඳලා ඔන්න ඊට පස්සේ පළවෙනි බෙල් රින් එකෙන් පස්සේ තමයි ඔයගොල්ලෝ තර්ක බිඳින්න පටන් ගත්තේ. එතකොට මට හිතුණා ඔයාලට කාලේ මදි වුණා ඔයාලගේ තර්ක බිඳීමට කියලා. එතකොට ටයිම් මැනේජ්මන්ට් කියන එක, කාල කළමනාකරණය කියන එක ගැනත් හොඳට කල්පනා කරගන්න. තර්ක බිඳින්න තියෙන කෙනා ඔයිට වැඩිය තව චුට්ටි වෙලාවක් කලින් තර්ක බිඳින්න පටන් ගන්න. එතකොට ඔයාලට බිඳින්න පුළුවන් තර්ක ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම ඔයාලට එකතු කරගන්න තියෙන ලකුණු ප්‍රමාණයත් වැඩි වෙනවා. එතකොට නියමිත කාලයට අවසන් කිරීම ගැනත් මට පොඩ්ඩක් කියන්න ඕන. එතකොට සමහර දුවල පුතාලා ඒකට අපිට දීලා තිබ්බේ එක ලකුණක්. මම සමහර දුවල පුතාලට බොහෝම දුකෙන් ලකුණු භාගෙ දුන්නා. මොකද එක පාරටම නැවැත්තුවා නේද? දැන් අපි බස් එකක යන ගමන් එක පාරට බ්‍රේක් ගහුවොත් මොකද වෙන්නේ? ඉස්සරහා සීට් එකේ වැදිලා මූණත්තුවාල වෙලා වෙනව නේද? අන්න එහෙම වෙනවා. ඒක හින්දා එහෙම වෙන්න දෙන්න එපා. ලස්සන ගලායම් අපි කියන්නේ අර ස්මූත් ෆ්ලෝ එකක් තියෙන්න ඕනේ ඔයගලගේ කතාවේ. එතකොට ඒක ඔයාලා සැලසුම් කරගන්න ඕනි, ප්ලෑන් කරගන්න ඕනි කලින්. මම මෙන්න මේ වෙලාවේදී මේ ටික කියන්නේ මෙන්න මේ වෙලාවට මම මේ ටයිම් මැනේජ් කරගෙන මේ විදිහට මම කතා කරන්න කියලා ඔයා ප්ලෑන් කරන්න ඕනි හරියට. එතකොට ඔයාලා ටක් ගාලා එක පාරටම ඔයාලා වෙන්නේ මොකද? ෆස්ට් බෙල් රින් එකේදී ඔයගොල්ලෝ බය වෙනවා. ඊළඟට දෙවනි බෙල් රින් එකටත් ඉස්සෙල්ලා අර කියන්න හිටපු කරුණු ටිකත් අමතක වෙලා යනවා නේද? ඉතින් ඒ දේ වෙන්න දෙන්න එපා. මේක ඕගොල්ලන්ගේ පළවෙනි අත්දැකීම. ඔයාලගේ කිසිම වරදක් නැහැ. ඔයාලා ඉතාම සාර්ථකයි, ඉතාම හොඳයි. නමුත් මෙන්න මේ මම දැකපු මේ පොඩි පොඩි දේවල් ටික මට හිතුණ හැදුණා නම් ඔයාලගේ ඔය ගමන තවත් සාර්ථකයි කියලා. ඉතින් මං හිතනවා දැන් මම පොඩි පොඩි දේවල් ලියාගෙන තියෙනවා එක එක්කෙනා ගැන. දැන් මම පොදුවේ මේ ඔක්කොටම මට දෙන්න ඕනේ විස්තර ටික තමයි දුන්නේ. ඒ අතරින් මම දැක්ක එකක් කිව්වට කමක් නැද්ද? මම ගොඩක්ම හොඳින්ම කතා කරනවා විදිහට දැක්ක අමෝද්‍ය පුතා සහ ඖෂධ පුතා. ඖෂධ පුතාගෙත් කතාව බොහොමත්ම හොඳයි. එයත් බොහොම හොඳින් කතාව ඉදිරිපත් කළා. සහ දතිඳු පුතා. ගතිඳු පුතාගේ කතා, ඒ කියන්නේ මෙහෙමයි. දැන් පුතේ මං කියුවේ සමහර තැන්වලදී මට ලකුණු භාගෙ දෙන්න උනා කියලා. එතකොට ඔයාලා භාගෙන් ලකුණු භාගෙන් වෙනස් වෙලා තියෙනවා. ලොකු ලකුණු ඩිෆරන්ස් එකක් නැහැ. එතකොට මං අර කතිකත්වයේ අතින් ඉහළ ඉන්නවා වගේ මට හැඟුණා මෙන්න මේ තුන් දෙනා. අනික හත් දෙනාමත් ඉතාම හොඳයි. ඔයාලා ලකුණු භාගකින් තමයි එහෙම වෙලා තියෙන්නේ. ඒක හින්දා මම නැවත වතාවක් වල සියලු දෙනාටම සුභ ප්‍රාර්ථනා කරනවා. මෙන්න මේ කියපු චූටි චූටි දේවල් හදාගත්තොත් ඔයගොල්ලන්ට ඉතාම දක්ෂ කතිකාව වෙන්න පුළුවන් අනාගතයේදී කියලා. එහෙමනම් නැවත වතාවක් මට මේ අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් මම නිහඬ වෙනවා. මම ආරාධනා කර සිටිනවා සචින්ත සර්රාට ස්තුති කතාව ඉදිරිපත් කරන ලෙස. සුබ සන්ධ්‍යාවක් වේවා රැස්ව සිටින සියලු දෙනාටම.
පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට සයිබර් අවකාශයේ ඔස්සේ පැවැත්වුණු සයිබර් වාදන මහා විවාද විවාද තරගාවලිය අද දින නවවන වරටත් අතිසාර්ථක අද්දවි පැවැත්වෙයි. මෙම කාර්යභාරය සාර්ථක කර ගැනීම උදෙසා අවස්ථාව ලබා දුන් අපගේ පාසලේ ගරු අදියර ශිවන්ත රොද්‍රිගෝ පියතුමාටත් උප අදියර ගරු රණිදේත් පියතුමාටත් ගුරුහරුකම් ලබා දෙමින් අපව දැනුමින් පෝෂණය කරන තිසරි ගුරුතුමිය, ලාවන්‍ය ගුරුතුමිය, පියුම ගුරුතුමිය ඇතුළු සියලුම ගුරුවරු ගුරුවරියන්ට අද තරගයේ මුල සිට අග දක්වාම අපක්ෂපාතී විනිශ්චයක් ලබා දුන් අප පාසලේ ගුරුවරයෙකු ලෙස කටයුතු කරන ඩැක්ටර් ලෝපෙස් පියතුමාටත් කිකිලියවඩ මහවිද්‍යාලයේ විදුහල්පති නියවන යූතිකා හේරත් මහත්මියටත් අද තරගයේ සහභාගී වූ සියලුම සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ දස්කම් වර්ධනයට මාහ එක් වූ ලසිදු මේදියස් මලීෂ අයෝවා රදිල රවිදි බෙත්පි ඇතුළු සහෝදර සහෝදරියන්ටත් මෙම තරගය සඳහා අනුග්‍රහය දක්වූ මාධ්‍ය ඒකකයට දණ්ඩවිදින් දායක වූ ඔබ සැමටත් මා මේ අවස්ථාවේදී පාසල් මාධ්‍ය ඒකකයේ සාමාජිකයෙක් වශයෙන් මාගේ හදවිරි ස්තුතිය ප්‍රකාශ කර සිටිමි. ස්තුතියි. ජාති කීය ගායනා කිරීමට ඔබ සියල් දෙනාටම නැගී සිටින් ලෙස ආරාධනා කර සිටිනවා.
Good. We will have a little